ගීතය මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරන්න හරිම වටින මාධ්‍යයක්. ඒ ගීතය ඇතුළේ අපි ජීවත් වෙනකොට ජීවිතය අබද්ධ වෙච්ච බොහෝ කාරණාවන් තමගේ මනස ඇතුළේ දෝලණය වෙන්න මේ සංගීතය සහ ගීතය හරිම වැදගත් වෙනවා. සිංහල සංගීත වංශ කතාවේ එතෙක් නොඇසුණු තමන්ට ආවේනික රිද්ම රටාවක් ඔස්සේ එක පැත්තකින් සිනමා සංගීතයත් ගුවන්විදුලියේ සංගීතයත් ඒ වගේම කැසට් සංස්කෘතිය ඇතුලේ අපි හඳුනාගත්ත ගීත සමුච්චයත් එක්ක සසඳලා බලනකොට මේ ගායන ශිල්පියාගේ ගමන් මඟ හරිම විශේෂයි. ඒ විශේෂිත ගමන් මගේ අපි මේ ශිල්පියාව හඳුනාගන්නකොට එක පැත්තකින් තමන්ගේ හඬ පෞරුෂය අනිත් පැත්තෙන් තමන්ගේ රූසපුව සහ වේදිකා මත අපි දකිනකොට තිබෙන බාහිරින් අපි දකින රූපෞරුෂය මේ දෙකම වඩාත් මැනවින් තමන්ගේ ජනප්‍රියත්වයේ උදෙසා ಉಪಯೋಗي කරගනිමින් සිංහල සංගීත ඉතිහාසයේ අපි දකින පෞරුෂමත් හඬක මතකාවර්ජනය කරන පළමු මොහොත මේයි මා විශ්වාස කරනවා. ඔව් සිසිර සේනාරත්න ඒ ගීවලට එදා වගේම අදත් අපි හරි ආදරෙයි. සිසිර සේනාරත්නයන් උපත ලබන්නේ 1935 වසරේ මාර්තු මාස 29 වනදායි. මර්දාන මධ්‍ය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබන සිසිර සේනාරත්නයන් ඉන් අනතුරුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. කුඩා කල සිටම දැඩි සංගීත ප්‍රේමීත්වයක් මෙන්ම ගායනය සහ වාදනය සඳහා නිසංග කුසලතාවයක්ද ඔහු තුළ වැඩුණද ඔහුගේ සිහිනය බවට පත් වුණේ වෛද්‍යවරයෙකු වීමයි. එහෙත් සිය සුහුඹුල් වියතුනදීම ධර්මදාස වල්පොළ ගායන ශිල්පියා වෙනුවෙන් ගීතයක් රචනා කොට තනු නිර්මාණය කරන්නට ලැබීමත් සමගම ඔහුගේ වැඩි ඇල්ම සහ කැපවීම සංගීතය දෙසට යොමු වුණා. පොඩි පුතා චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයටද ප්‍රවිෂ්ට වන සිසිර සේනාරත්නයන් TF ලතීෆ් සිරිසේන විමල වීරයන් වැනි දැවැන්තීන්ගේ ඇසුරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇසුරට පත්වනවා. ඒ අනුවයි සිසිර සේනාරත්නයන්ට සිංහල සිනමා වංශකතාවේ සුවිසි සන්ධිස්ථානයක් වූ රේඛාව චිත්‍රපටයට ගී ගයන්නට අවස්ථාව උදා වන්නේ. ඒ වන විටත් ඔහු 14 හැවිරිදී පාසල් ශිෂ්‍යයෙකු වීම විශේෂත්වයක්. එහෙත් රේඛාවට ඔහු ගැයූ ගී සිංහල සිනමා ගීත වංශයේත් දේශජ සංගීත ඉතිහාසයේත් ස්වර්ණ රේඛාවක් බවට පත්ුණේ එදා සිට අද දක්වාම එම ගී ඉහළම ජනප්‍රසාදයක්ද දිනා ගනිමින් සිය සුනම්ය හඬත් මధుර තනු නිර්මාණයත් ස්වార్థවත් පදත් ඒකරාශී කරගත් වාග්ගේය කාරක ගුණයෙන් සුපෝෂිත සිසිර සේනාරත්න සංගීත මුද්‍රාව සිංහල සරල ගීය මෙන්ම සිංහල සිනමා ගීය පුරාද විහිද ගියා. සිසිර සේනාරත්නයන්ගේ චිත්‍රපට සංගීතයේ සුවිශේෂ සලකුණක් ලෙස හර්බර්ට් එම් සෙනවිරත්නයන් නිර්මාණය කළ හඳපාන චිත්‍රපටය හඳුනාගත හැකි. ඒ වෙනුවෙන් ඔහු නිර්මාණය කළ කී හයම ඉතා ජනප්‍රිය වූ අතර ඒ අතරිනුත් ආලෝක පතුරා පිදුරු සේවිකල පැල්පතේ ආදී ගීත සදාකාලිකම ගී බවට පත්වී තිබෙනවා. සිසිර සේනාරත්න සංගීත සලකුණින් චිත්‍රපට 10ක් පමණ ඔපවත් වුණා. රේඛාවේ ඔහු සමග යුග ගී ගැයූ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර සමග ජීවන යුග ගීයද ගයන්නේ ජීවන ගීයට මිහිරිම තනුවක්ද එක් කරමින්. සිසිර ඉන්ද්‍රාණී යුවල ඉදිරිපත් කළ සිසින්ද්‍රා ප්‍රසංගය ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළම ජනප්‍රසාදයක් දිනා ගන්නා ලද ප්‍රසංගයක් බවට පත් වුණා. මෙරට සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණු සිසිර සේනාරත්නයන් කිසිදා නොසිදෙන ජනතා සම්මානයක්ද දිනා සිටියා. එය හෙටද නොසිදෙන ජනප්‍රසාදයක් බව පසක් කොට තබා 2015 වසරේ පෙබරවාරි 4 වනදා සිසිර සේනාරත්නයන් අපගෙන් වෙන්ම ගියේ 79 වන වියේදී. සියල්ලටම වඩා ආදරය කියන හැඟීම ස්මතු කරන්න අපිට ගන්න පුළුවන් වඩාත්ම හොඳ හඬ නළුවක් හැටියට සිසිර සේනාරත්නයන්ව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. පැති කිහිපයක් තිබෙනවා කතා කරන්න. එක් පැත්තකින් ඔහු රචනා කරන ලද ඔහු ප්‍රබන්ධ කරන ලද ගීත කලාව, අනෙක් පසෙන් ඔහුගේ ගායන හඬ පෞරුෂය, තව පැත්තකින් සිනමාව සහ ගුවන්විදුලියේ ඔහු සහ ඔහුගේ වටපිටාව වෙනුවෙන් එකතු කරන ලද ගී නිර්මාණ සමුච්චයේ නිර්මාණ දායකත්වය, නැත්තම් සංගීතමය පසුබිම මේ සා බලනකොට
මේ ත්‍රිවිධත්වයේ ඔස්සේ මහා ගැඹුරකට යන්න අපි බලාපොරොත්තු වෙනවා. සිසිර සේනාරත්න නැති වුණාන් පස්සේ මම හිතන්නේ මෙවැනි හරිහපං සමරු වැඩසටහනක් එකතු වෙන පළවෙනි අවස්ථාව මේ ස්වාධීන රූපවාහිනී සේවයේ. අද වැඩසටහනත් එක්ක එකතු වෙන පිරිස හරිම වටිනවා. එදා රේඛාව චිත්‍රපටයෙන් තමන්ගේ ජීවිත ගමනට දෛවූපගත විදිහට සහසම්බන්ධ වෙච්ච එතුමිය අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. සිසි ඉන්ද්‍රා ප්‍රසංගේ සිසි ඉන්ද්‍රා කොටස නම් වුණේ ඇයි වෙනුවෙන්? ඉන්ද්‍රාණී සේනාරත්න මැතිණිය. ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මම හිතන රටක් බලාගෙන ඉන්න කාලයකට පස්සේ ඔබතුමිය ඇවිල්ලා රූපාණි තිරේ ඉදිරිපිට මේ කතා බහ කිරීම පිළිබඳ අපිට ඉතාම වටින හැඟීමක්. ඉතින් ඒ අපූර්වත්වය වැඩි දියුණු කරන්න සිසිර ඉන්ද්‍රාණී පුත් සමීර සේනාරත්න පැමිණ සිටිනවා. ඉතින් සමීර හුඟක් අවස්ථාවලදී ගීත ගායනා කරනවා. අපි දැකලා තියෙනවා මේ වැඩසටහනවලදී නිසා ඔබ දෙදෙනාගේ එකක් පියාගේ ඇසුර සහ එදා හඳුනාගත් ආදරණීය හදවත පිළිබඳ මේ දෙදෙනා කතා කරાવી. සරසවි පුවත්පතේ ප්‍රධානගත්තු අරුණ ගුණරත්න මහත්මයාවිල්ලා ඉන්නවා. ආයුබෝවන්. තනතුරට වැඩි ඔබ ගවේෂණ කරලා තිබෙන කාරණා බොහොම වටිනවා. ඒ වගේම මම හිතන අපි හැම මොහොතකම කතා කරන අනාගතය වෙනුවෙන් මේ හරවත් දේවල් සහ මේ ඉතිහාසය කතා කරන්න අපිට ඉතුරු වෙලා ඉන්න වටින සමුච්චය කවුද කියලා. ඉතින් ඒ අනුව අනාගතය වෙනුවෙන් පුරුක් ගොඩක් එකට අමුණපු ආචාර්ය නුවන් නයනජිත් අද වැඩසටහනට සහභාගී වෙමින් මම ඉතාම ගරු කරනවා. මොකද සිසිර සේනාරත්න පිළිබඳ හරි හැටි වටිනාකම එකතු කරන්න ඔබ සතු තිබෙන විශේෂණාත්මක පෙළ ගැස්ම හරිම වැදගත් වෙයි කියලා. අපි දැන් වෙලාව බලලා ඊට පස්සේ ලස්සන ගීතයකින් මේ වැඩසටහන අපි ආරම්භ කරමු. මම කල්පනා කළා අද වැඩසටහන ආරම්භ කරන්න මේ කතා බහේ එක්තරා සම්දිෂ්ඨානයක් වෙච්ච මැද්දකින් පුංචි බබා චිත්‍රපටයේ ධර්මසිරි ගමගේ සූරෙන්ගේ පද සංකල්පනාව, සිසිර සේනාරත්නයන්ගේ තනු නිර්මාණය, මාගේ පුතුට මල් ගීතය ඇතුළේ මං හිතනවා අපි රෑ 12 විතර පහු වෙනකන් යන කතා බහට දෙන්න පුළුවන් ජව සම්පන්න ආරම්භය සහ වටිනාම හැඟීම අපිට එකතු කරන්න පුළුවන් බොහොම සුන්දර අවස්ථාවක් කියලා. ඉතාම ගෞරවයෙන් ඇරයුමු ගයන්න. Thank you.
සිසිර හිටියානම් අසාවේ මේ පුතා කොහොමද කවුද මට ගෙනත් දුන්නේ කියලා. එදා ඔබේ ආදරණීය සිසිර සේනාරත්නයන් ගායනා කරපු ගීතය අද තමන්ගේ තාත්තගේ සැමරුමේදී පුතා ගායනා කළා. අම්මා කෙනෙකුට හැඟීම් නැතුව මේ ඇත්තට මේ සුරවීර මම මේ ස්ටුඩියෝ එකට ඇතුළු වුණා විතරයි මම ගල් ගැහිලා හිටියා. මේ ෆොටෝ ටික දැක්කහම මට අදහ ගන්න බෑ. මේ මියා හැමතැනම ඉන්නව නේද කියලා මට ඇඬෙන්න ආවා. නමුත් ඉතින් මේ ඒකම සන්තෝෂෙකුත් ඇති වුණා. අද මේ මෙයාගේ ගුණානුස්මරණ මේ වැඩසටහනක් නෙමේ. අපි එයා ගැන මතක් කළා, එයා ගැන හොඳ කියලා, එයා ගැන අපි එයාගේ මේ කෘතීන් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ හින්දා ඒක ටිකක් මගේ හිතට සැහැල්ලුවක් ආවා. මුත් ඇත්තමයි මේ වගේ ඡායාරූප එකටම එක පෙළටම දකින්නකොට හරීම බාව ගන්න බැරි තරම් දුකක් මට ඇති වුණා. ඒ වගේම මම ඒ ගැන මේ ITN ආයතනයට මට හරි ආදරයක් හිතුණා. අරුණ ගුණරත් මහත්මයා, අපි සංක්ෂිප්තව සටහන් කළොත් මෙන්න මේ කාරණා නිසා අපි සිසිර සේනාරත්න පිළිබඳ විධිමත්ව මේ වැඩසටහනේ කතා කරන්න ඕන කියලා. අපි මේ සටහන කොහොමද පෙළගස්සන්නේ? මට අද මේ ගීතය ගායනා කරනවා ඇහෙනකොට මට එක දෙයක් සිහිපත් වුණා. විශේෂයෙන් කිව යුතු මේ සතියට මේ ගීතය මං හිතන්නේ නුවන් මේ රටේ ශ්‍රාවකයන් අහලා හරියට අවුරුදු 50ක් පිරෙනවා මේ සතියේ. මේ සතියේ මේ ගීතය අහලා හරියට අවුරුදු 50ක් පිරෙන 27 වෙනිදාට. ඔබ කියන්නේ පුංචිබබා චිත්තපටය තිරගත කරලා අවුරුදු 50ක් පිරෙන්නේ මේ 27 වෙනිදාට. මේ අවුරුදු මේ 50 තුල මේ චිත්තපටය සිංහල සිනමාවේ කවර ස්ථානයක් ගන්නවද කියනවට වඩා චිත්තපටය කරපු වැදගත් කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රධාන ලංකාවේ සිනමාවේ නිලි රජින සිනමාවට හඳුනා දීම එක කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි මේ අමරණීය ගීතාවලිය මේ සිනමාවට එකතු කිරීම. ඒ හඳුන්වා දීම පිටිපස්සේ සිසිර සේනාරත්න මහත්මයා ඔව් පැහැදිලිව මම නතරමින් එතුමා ඉන්නවා. මොකද උන් සහ තිසලීන සූර්ය මහත්මයාත් ඇන්ටන් අල්විස් මහත්මයාත් ජෝබ වික්‍රම මහත්මයාත් විශේෂයෙන් ජෝබ වික්‍රම මහත්මයා මේ සූදෙනා තමයි වේදිකාවේ රංගපාපු අකල්වැස්ස නාට්‍ය රංගපාපු මාළනී ෆොන්සේකා මහත්මිය සිනමාවට හඳුන්වා දෙන්න පෙර ගමන් යන්නේ. ඊළඟ කාරණාව ඔබ අහපු කාරණාව අපි ප්‍රස්තුතයට එනකොට ලංකාවේ සිංහල චිත්‍රපට ගීත ඉතිහාසය ගත්තාමත් අපි 50 දශකයේ දකිනවා අපි ඉන්දියානු සංගීතයෙන් මිශ්‍ර වෙලා අපිටම කියලා සංගීත ආරක් හොයනකොට ඒ ආරත් එක්ක විශේෂයෙන් සිංහල චිත්‍රපට පසුබිම් සංගීතයට බොහොම නැවුම් සිංහල හඬවල් හොයාගෙන යනවා. ඒක 100%ක් සර්ව සම්පූර්ණ වුණාද කියන එක නෙවෙයි තිබුණේ. නමුත් එහෙම හඬවල් අපිට අවශ්‍ය වෙනවා. මේ හඬවල් අවශ්‍ය මෙතන මුල අපිට දකින්න හම්බ වෙනවා ධර්මදාස වල්පොල. ඊළඟට අපිට දකින්න හම්බ වෙනවා මහා හඬ පෞරුෂයක් එක්ක සිසිර සේනාරත්න පොඩි පුතා චිත්‍රපටයත් එක්ක. ඔහු සමස්තයක් වශයෙන් චිත්‍රපට පසුබිමේදී ගායනා කරන ලද ගීත සංඛ්‍යාව අතිවිශාල සංඛ්‍යාවක් කියලා කියන්නේ නැහැ. නමුත් ඒ හැම ගීතයක්ම එක වගේ ජනප්‍රියයි. මේ එක හැම ගීතයක්ම හරිම මේ හැඟීම්බරයි. දැන් උදාහරණයක් ඇර මේ මාගේ පුතුට මල්ලි අහන ගීතය චිත්‍රපට ගීතයකින් වෙන් කරලා රූපරාමයකින් වෙන් කරලා හෙටත් අපේ ඉන්න දරුවෙකු නලවන්නට පුළුවන් මියුරු ගීතයක්. මොකද ගීතය පිටිපස්සේ මං හිතන්නේ විශාල කතාවක් තියෙනවා. තුන් දෙනෙක්ගෙම මුල් දරුවා වෙනුවෙන් ලියවෙන ගීතයක් කියලා. පස් දෙනෙකුට ඒ කියන්නේ නිෂ්පාදක ඔව් රංගනය කරපු එකේ ජෝ මහත්ය සිසිර තනුව නිෂ්පාදනය කළ ගායනා කරා. ඔව් ඒකේ එතකොට වචන ගමගේ මහත්ය ගමගේ හැම දිනාටම පුත්‍ර ලාභ ලැබුණා. දැන් ඒ දරුවෝ ඔක්කොම එකම වයස දැන් ඒගොල්ලෝ දැන් වැඩිමහල් අය. ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ව ඉඳිටා දකිනකොට මේ ගීතයේ තියෙන මේ වටිනාකම ඇත්තටම හරියට හිතෙනවා. මේ ගීතේ මට මතකයි ගමගේ කිව්වා ඉන්ද්‍රාණි මේක හරි ආශිර්වාදයක් මේ ගීතය. මොකද ඒගොල්ලොත් පුතෙක් නැතුව තැවි තැවි හිටියා. එතකොට අපිටත් අපේ දෙවෙනි දරුවා පුතෙක් වුණා දුවට පස්සේ. ඒ වගේ දැන් අනිත් ඒගොල්ලන් ජෝ අබේ වික්‍රමටත් පුතේ.
ඉතින් ඔහොම බලනකොට මේ තරම් ආශිර්වාදාත්මක ගීයක් තවත් නැහැ ඉන්ද්‍රාණි කියලා මේ ගමගේම මට කිව්වා. බෝධි පූජාවක් තිබ්බයක් වගේ පුතෙක් හම්බෙන්න කියලා නේ. ඔව්. මේ නුවන් නයනජිත් මහත්මයා දැන් අපි සිසිර සේනාරත් මහත්මයා අධ්‍යයනය කරනකොට අපිට මේ අර දැන් අනුරත් මහත්මයා කිව්ව ඉතිහාසයත් එක්ක අපේ සිනමා ඉතිහාසයේ ඉන ගීතාවලීන් සහ මේ සංගීතයත් එක්ක බලනකොට අපිට හිතාගන්න බැරි මහා නැවුම් ප්‍රවේශයක් නෙමෙයි ඉන්නේ. මේ නැවුම් බවට එන ආදර්ශය නැත්නම් ඔහු මේ නැවුම් බව ගන්නෙ කොහොමද? මොකක්ද ඔහුගේ පරිචය? ඔහුට කොහෙන්ද මේ තමන්ට ආවේණික මේ පාර විවෘත වෙන්නේ සංගීත ගමනේ? ඔව් ඇත්තටම සිසිර සේනාරත්න කියන ප්‍රවීණ ගායන ශිල්පියා මම ස්ථානගත කරන්නට කැමති. දැන් අපේ සමස්ත ගායන ශාස්ත්‍රයේ ගායන ශිල්පීන් දිහා බලනකොට එක පිරිසක් අපට හමු වෙනවා මේ පොදු ජන සංස්කෘතිය නියෝජනය කරන ගායන ශිල්පීන්. එතකොට තවත් පැත්තකින් අපට හමු වෙනවා විදග්ධ කලාව නියෝජනය කරන ශිල්පීන්. පසු කාලීනව තමයි ඔය ජනප්‍රිය කියන ධාරාව නියෝජනය කරන ශිල්පීන් එන්නේ. අපි එය මදකට තියමු. නමුත් අතීතයේ ඉඳලා බැලුවාම මේ පොදු ජන සංස්කෘතිය නියෝජනය කරන විශේෂයෙන්ම බලකණු බවට පත් වූ අය අධ්‍යයනය කරද්දී එතුමාවත් අනිවාර්යයෙන්ම එයට අයත් වෙනවා. මේ පොදු ජන ශිල්පීන්ගේ විශේෂත්වය තමයි සහජයෙන්ම ලැබෙන කලා කුසලතාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. සහජයේ තියෙන්නට ඕනේ. නමුත් ඒ සහජයෙන් ලැබුණු කුසලතාවය එයම ක්‍රමයෙන් වර්ධනය කරගෙන යනවා. හැබැයි එක දුරකට එයින් එහාට යන්නේ නැහැ. එයින් එහාට නොයන්නේ ගොඩක් දුරට මේ පොදු ජනතාව ඉලක්ක කරගෙන තමයි නිර්මාණ කරන්නේ. සමස්ත ජනතාවම ඉලක්ක කරගෙන. එතනින්ම අදහස් කරේ දැන් එයින් ඔබට ගියාම අපි හිතමු ශිල්පීය පැත්තෙන් සංගීතයේ වේවා ගීපද රචනයේ වේවා ගොඩාක් හැදෑරීම් කරමින් ඉස්සරහට ගියොත් එක තැනකදි මේ පොදු ජන විඥාන ඉක්මවන් යන්න පටන් ගන්නවා. ඉක්මවා ගියාම එය එක්තරා විදිහ රසවින්දනය බොහොම තියුණු අයට විතරයි රසවිඳ ගන්න පුළුවන් වෙන්නේ. එතන පොදු ජන සමාජයෙන් එක බැහැර වෙනවා. ඉතින් මම දකින්නේ අර ජන කවියා ගිය මග ගිය ශිල්පියෙක් හැටියට. මොකද ඒ මග ගිය පොදු ජන සංස්කෘතිය ශිල්පීන් අතරට තමයි එච්.ආර්. ජෝතිපාලයන්, සිසිර සේනාරත්නයන්, මිල්ටන් පෙරේරා වැනි ශිල්පීන් වගේම කරුණාරත්න අබේසේකරන් වැනි ගේය පද රචකයන් අපිට නිදසුන් කොට දක්වන්න පුළුවන් වෙන්නේ මේ පොදු ජන සංස්කෘතිය ඇතුළත බලකණු බවට පත් වූ අය දැනුම්වත්ව තමයි ඒ ගමන ගියේ අවබෝධයෙන්. ඔබ කියන්නේ මේක අර ඇත්ත වගේ පේන යථාර්ථයක් නෙමෙයි, එහෙම නැත්නම් අදි යථාර්ථයකුත් නෙමෙයි. මේක පවතින தত্ত্বයේ ඒ සමාජ තලයත් එක්ක ගැළපෙච්ච ගීත කලාවක් තිබුණා කියන කාරණාව. හොඳම තැන මෙතන. හැබැයි මේ ගීතේට ලස්සන කතාවක් තියෙනවා කියන්න. ඒක මම ඉන්ද්‍රාණි සේනාරත්න මැතිණියගෙන් මේ ගීතෙන් පස්සේ අහලා දැනගන්න සූදානම් වෙන්නේ. සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි සේනාරත්න දෙදෙනා එක්ව ගැයූ මුල්ම ලස්සන සරල ගීයක් තිබෙනවා. මේ ගීතය රචනා කරන්නේ සිසිර සේනාරත්නමයි. තනු නිර්මාණය කරන්නේ එතුමාමයි. මේ වචන ටික මේ හරිම සුන්දර වචන ටිකක්. හින්දි තනුවකට එකතු වෙලා තියෙන ලස්සන වචන ටිකක් එදා ගැයුනේ. හැබැයි අපි මේ හින්දි ගීතය අතෑරලා පුදුමාකාර විදිහට මේ ගීතයට ඇලුම් කරන්න ගන්නවා නේද? මම මේ කතා කළේ ගයා ගීතයන් ගමේ වෙල්ලෙලිය කියන ගීතය පිළිබඳව. සමීර මොන හරි තියෙනවද මේ ගීතය ගැන කතා කරන්න? තාත්තගේ අම්මගේ සුන්දර හමු වීමෙන් පස්සේ ගයන ගීය. ඔව් ඔව්. ඉතින් මේ තාත්තම හරි මාසයි ওই සින්දුවට මේ ඉතින් මේ මිතන මේ දෙන ලව් කරන කාලේ තමයි මම හිතන්නේ ඔක. පොයින්ට් බ්ලැක් කියන්න එපා. ඉතින් මේ ඒ කාලේ තමයි මම හිතන්නේ තාත්තා ඔක ලියලා තියෙන්නේ. තාත්තා හරි ආසයි සින්දුවට. ඉතින් ඇත්තට මම මේක හින්දි මේකත් අහලා තියෙනවා. නමුත් ඒකේ වචනය මේකේ වචනය ගත්තාම මේ පුදුම විදියට ගැලපෙනවා මේ ඒකේ මේකේ වචන. වෙනස තියෙන අර භාෂාවේ වෙනස විසරයි. ඉතින් මේ මමත් දැන් කොහේ හරි ගියොත් මොන හරි පරිදි ගොඩාක් මිනිස්සු හරිම කැමති සින්දුවට. දැන් අම්ම නැතුණා මට තනින් හරි සින්දුව කියන්න කියනවා. ක්‍රීඩ මිනිස්සු ඒ සින්දුවට ආස කරනවා ඇත්තටම. විශේෂයෙන් ආස කරන්නේ මේකේ වචන නිසා. වචන නිසා. ඔව්.
මොඳ හොඳ ඔබ කියන්නේ ගීතයක තිබෙන වචන ටික හරි හැඟීමකින් ප්‍රකාශ කරන්න පුළුවන් නම් එතනම ඔහුගේ අත්දැකීම හරි ලස්සනට එකතු වෙනවා. අනිවාර්යයෙන්. ඒ වචන ටිකම තව කෙනෙකුට දැනෙන්න ගයන්න පුළුවන් කියන සොරපරාසයක් පිටනවා කියන්නේ හරි විශේෂ ලක්ෂණයක්. මම හිතන්නේ අපිට මේ කාරණාත් එක්ක මේ ගීත අගයන්න පුළුවන්කම ලැබෙනවා. දැන් වෙලාව බලලා අපි නේද? 10 15ට ළඟයි. හුඟක් දේවල් අපි කතා කරන්න ගීතය ගැන. දැන් අපේ ප්‍රේක්ෂකය බලන් ඉන්නවා කූ මේ ගීතේ කූ ගීතේ කියලා. දැන් අපි ගහන්න වෙලාව ඇවිදින් තියෙන්නේ. බොහොම කාලයකට පස්සේ අද මැදිරියට ඇවිල්ලා මේ ගීතය ගායන වෙලාව. ගීතයන් ගමේ වෙල්ෙලිය ගීතේ තමයි අපි කලින් රසවින්ද ගීතය. ඇත්තටම මුල් යුගයේ සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න අනන්‍යතාවයේ බවට ගිය ගිය හැමතැනම පත් උනේ ඔය ගීතය. ඒට සාක්ෂි ඕනෑතරම් ඔබතුමිය ළඟ තිබෙනවා. ගීත කිහිපයක් අපි අහමින් රසවිඳිමින් අපිත් මේ හා සමගම මේ ගීතත් එක්ක ජීවිතේ ගලාගෙන යන්න සලස්වමින් හිටියේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයානි. මේ ගී අහගෙන ඉන්නකොට අපිට දැනෙච්ච කාරණාවක් තමයි මේ හඬ ඇතුළේ තිබෙන විශේෂ ගුණය මොකක්ද? මේ ධ්වනි ගුණය
මිනිස්සුන්ට මේ තරම් කරුණා රසය දැනෙන්න ආදරය ගැන කියනකොට විරහව ගැන කියනකොට මව්ගුණය ගැන කියනකොට දරු සෙනෙහස ගැන කතා කරනකොට අපිට මේක මහා කාවදින දෙයක් විදියට හෘදේ පසාරු කරගෙන අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ හඬ පෞරුෂයේ සහ ඔහුගේ සංගීතයේ තිබෙන මේ ලැබෙදියාව ගැන මම කැමතියි ඔබතුමා මුලින්ම කතා කරන්න. මේ හඬ පෞරුෂය කියන එක ඇත්තටම මේ මේ ගායන ශිල්පීකට තිබිය යුතුම ලොකුම ගුණාංගයක් සිසිරයියට තිබුණා. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ මේ අපි සංසන්දනාත්මකව නිකම් බලනකොට මෑත කාලෙදී එන්නෙම මේ පිරිමි අඬවලද ගෑනු අඬවලද කියලා අඳුරගන්න බැරි තත්ත්වයක් නේ දැන් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඉස්සර ඒ කාලේ ඇහිච්ච අඬවල් ජෝති අයියගේ මේ බෙග් මාස්ටර්ගේ ඒ වගේ සිසිර අයියගේ ඒවයි තියෙන පෞරුෂය. කියන්නේ පිරිමි හඬ තිබුණා. ඉතින් අපි පාසල් යන කාලේ ඉඳලා මේ ඒ හඬට පෙම්බෙන් දෙකයි. විශේෂයෙන් සිසිරයියගේ ගීතවල මා දැක්කේ මේ දැන් මුල් කාලේදී එතුමා බොහෝ විට ගායනා කරලා තිබුණේ හින්දි අනුකරණ ගීත. නමුත් අපි ඒවයි මේ මුල් හින්දි ගීතයේ ඒ තරම් අපිට මේ ශ්‍රවණය කරන්න ලැබුණේ නැහැ. ගෑ ගීතයන් වගේ ගීතයක් රෑ සඳ පායා වගේ ගීතයක් එමෙ අපේම ගීත හැටියට තමයි අපිට දැනුනේ. එතුමා තෝරගත්තේ හැම්බෙලීම හරිම රසවත් ගීත. මට තියෙන මේ විශේෂත්වය ඔහු පිළිබඳව අන්න ඒක තමයි. රසය කියන එක මේ තිබුණා ඔහු තෝරාගත්ත හින්දි ගීතවලත් ඒ රසවත්ම තනු තමයි තෝරගත්තේ. ඊට පස්සේ දැන් ඔහු නිර්මාණය කරපු තනුත් එකක්වත් මේ මේක අතිශයෝක්තිය නෙවෙයි අහක දාන්න බැරි රසවත් මිහිරි තනු. ඉතින් මම මිහිරි තනු වලට මේ නිතැතින්ම ඇදී යන මේ ආකර්ෂණයට ඇදී යන මේ 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 තරුණයෙක් හැටියට ඒ කාලේ මම බොහොම සිසිරයගේ ගීතවලට මේ පෙම්බෙන්ද යන්නේ ඒකයි. ඒ පෞරුෂය සහ ඔහු ගායනා කරපු තනු වල මිහිරත්වය. හොඳ ප්‍රවිෂ්ටයක්. ඒ ඔස්සේ අපි මේ කතාව ටිකක් දිග්ගස්සමු. රේඛාව චිත්‍රපටය ජීවිතයේ දිව්‍යම රේඛාව කියලා තමයි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය සටහන් තබල තිබුණේ. දැන් අර පොඩි පුතාවල්හි ජනප්‍රිය වෙච්ච සිසිර සේනාරත්න පිළිබඳ ඒ කාලේ දැනගෙන හිටියද? නෑ. කොහෙත්ම දැනගෙන හිටියේ නෑ. රේඛාවට නම් ගියේ අපි දෙන්නම එකටනේ ගීත ගායනා කරන්න ගියේ. දෙන්න අඳුරන්නේ නැති වුණාට එකම ප්ලේන් එකේ ගිහිල්ලා මේ ඉන්දියාවේදී මුණ ගැහුණේ. අර එකම ප්ලේන් එකේ යනකොට අර ලබා දෙන එම්බැක් ෆෝම් එක පුරවන්න එම අවස්ථාව ලැබිච්ච ආකාරය පොඩ විස්තර කරන්න. ඒව පරණ කතා. පරණ කතා රසවත්. ඔව් ප්ලේන් එකේ යනකොට ඒතකොට මම ඉස්කෝලේ යන තමෙක්නේ. ඒක අහලා තිබුණු දේවල් පුරවන්න මට තේරුමක් නෑ. පස්සේ මම වටපිට බලුවා හොඳ අපිත් එක්කම ආව එක්කෙනෙක් ඉන්නවනේ කියලා මම දැක්ක සිසිරව. මේ ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා ඔයාට පුළුවන්ද මේක පුරවලා දෙන්න මට මේක තියෙන දේවල් තේරෙන්නේ නෑ කියලා. පස්සේ හැබැයි බොහෝම ආසාවෙන් අරගෙන පුරවලා දුන්නා. ඉතින් ඒක එතනින් ඉවරයි. එතනින් අපි පස්සේ කොහෙද යන්නේ කියලා මගෙන් ඇහුවා. මම කිව්වා අම්මා ඉන්නවා අතන ටිකක් ඉන්නකෝ කියලා කිව්වා. ඉතින් අපි ආගිය තොරතුරු කතා කර කර ඉන්දියාවට ගිහිල්ලා එතකොට මැඩ්‍රාස් චෙන්නයි කියන්නේ මැඩ්‍රාස් එහෙට ගියාම ඉතින් අපිට එකම ලොජ් එකේ තමයි ඉන්න ලැබුණේ. මේ හෝටලේක ක්ලැරන්ස් හෝටලේ කියලා එතෙන්දි තමයි අපිට මේ කවුද මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාවේ හම්බුනේ. අනේ පුදුම කරුණාවන්ත මිනිස්සෙක්. දැක්ක දායින්නම්ම ඔය සින්දුව ඕලු නෙළුම් සින්දුව කරලේ වුණාම මෙන්න ඊට පස්සේ හැම වෙලාවෙම අපි දෙන්නට කියනවා යමු නැලවිල්ලේ. යමු නැලවිල්ලේ කිකේ විහිළු කරනවා. මේ අපේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. ඔව්. දැන් මට මතකයි ළඟදී මේ. එතුමාට මම කර හොරයක් ලැබිලා දැනෙලා තිබ්බද මේ? කියන්න දන්නේ නැති ඒගොල්ල වැඩිමල් අයනේ. ඉතින් මේ ඊට පස්සේ මට මතකයි මේ නුවන්ගේ තාත්තා ලියලා තිබුණ පත්‍රයකට මොකද්ද වැඩකට ගියාම මේ
මං ගැනයි සිසිර ගැනයි කතා කරනකොට මිස්ටර් පීරිස් කියලා තිනවා. ඔය දෙන්නට මම විහිළු කරලා තිනවා යමුනැලවිල්ලේ කියලා. මේ ඔය 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 ගමන ගිහිල්ලා එනකොට මේ අහපව ගුවන් යානයේදී පොරොන්දුවක් වුණා. ඔය කොහොමද දැන්ද? මම අහලා තියෙනවා. ඔව් ඉත පොරොන්දු එතකොට ඉතින් අපි දෙන්නම ඉස්කෝලේ යනවනේ. ඉතින් එයා පොරොන්දුවක් ගත්ත මගින්. තව මෙතනින් අවුරුදු 6ක් ගියාම අපි එකතු වෙමු කියලා. ඒකේ විදිහටම සිද්ධ වුණා. වුණා. ජීවිතේ රේඛාව චිත්‍රපටයේ ජීවිතේ දිව්‍යමය රේඛාව හැටියට එතුමිය සලකන්නේ ඔන්න ඔය කාරණාව නිසා. සමීර මම කැමති ඒ සුන්දර සටහන නේද? යමු නැලවිල්ලේ නැලවිල්ලේ පොඩි කොටසක් අපි ගායනා කරමු මේ මනෝ චනි චූටක් අපිට උදව් කරන්න මේ කාරණාවට. ඕරු නෙළුම් සුගලේ පටිගත කිරීම වෙනුවෙන් මේ මේ සුන්දරතාවයක් අපි අධ්‍යයනය කරනකොට රේඛාවෙන් පස්සේ එවකට රේඩියෝ සිලෝන් අනුගුණවත් මහත්මයා මේ රේඩියෝ සිලෝන් එක හරහා අලුත් ගීත සම්ප්‍රදායක් ඇති වෙන කාලවකවානු මේ 50 දශකයේ මැද වකවානුවත් එක්ක ගුවන්විදුලි කොමිසමෙන් පස්සේ අපේ එකමක් හොයාගෙන යන කාලවකවානු. ඔව් මං හිතන්නේ ඒ අවධියේ තමයි අපේ අපි 70 දශකයේ තමයි මෙතන 70 දශකයේ තමයි අපේ ඒක නැත්තම් ස්වර්ණමය යුගය බිහි වෙන්නේ. නමුත් මේකට පාර කපන්නේ අපේ ගුවන්විදුලියත් එක්ක 60 දශකේ. මොකද අපිට යම්කිසි හොඳ ගීතයක් අහන්න පුරුදු කරා නම් පුරුදු කිරීමේ ගෞරවය අපි හැම වෙලාවෙම දිය යුතුයි. පැරණි අපේ ගුවන්විදුලියට රජයේ ගුවන්විදුලි සංස්ථාවට ඒ අවධියේ. මොකද අද වගේ ගීතේ පුළුල් මාධ්‍යයක් උනේ නැහැ. ඒ වගේම ගීතේ අහන්න තිබිච්ච සීමාවල් තිබුණා. මේ ගීතේ අහන්න තිබිච්ච හොඳම සහ එකම ක්‍රමවේදය පොදු ජනතාව අතරට ගියේ ගුවන්විදුලිය හරහා. මේ නිසා කවර හෝ තත්ත්වයක් යටතේ ඒ යම් යම් අවස්ථාවල මම දකිනවා අත්නෝමතික තීන්දුව ගත්ත අවස්ථා තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම හොඳ ගීතය මොකක්ද කියන එක අපේ කනට පුරුදු කරලා. මොකද පළවෙනි එක කුඩා කාලේ ඉඳන් කනට පුරුදු වෙන්න එපානේ. මේ මේ ගීතය පුරුදු කරන්න ගුවන්විදුලිය විශාල සේවාවක් කළා. ඒ සේවාව ඇතුලේ අපේ කම තිබිච්ච නැත්නම් අර හඬ පෞරුෂය තිබිච්ච අපේ ස්වරය ගෙන ආපු ගායක ගායිකාව රාශියක් බිහි වුණා. අදටත් දැන් අපි යම්කිසි තැනකට ගියොත් අපි කොච්චර වර්තමාන ගීතය පිළිබඳ ගීත කතරම් පුළුල් මාධ්‍ය බවට පත් වුණත් අපි කොහේ හෝ උත්සවයකට ගියොත් එහෙම නැත්නම් අපි අවන්හලකට ගියොත් එතන ඉන්න කුඩා සංගීත කණ්ඩායම් පවා ගායනා කරනු ලබන්නේ මේ ගීතය. ඉතින් මේ ගීතය එක පැත්තකින් චිත්‍රපට ගීතයක් හැටියටත් සරල ගීතයක් හැටියටත් දැන් තැටි ගීතය කියන එකේ තන විශාල මාධ්‍යයක් තිබුණේ නැහැ. මේ දෙක අතරේ රෝල්නේ වෙමින් තාම ඉහළින් වැජිබුණා. දැන් ඒක ප්‍රතිඵලයක් තමයි හින්දි ගීත රාශියක් වෙන ජනප්‍රිය වෙන වකවානුවක. ඒ කියන්නේ තාම මధుර ස්වතන්ත්‍ර ගීතනු නිර්මාණය කරෙද්දී චිත්‍රපට ගීතවලට බොහෝ වෙලාවට යොමු කළා
ඒ සංගීත අධ්‍යක්ෂකවරුන් ලව බලහත්කාරයෙන් ඔය එක ගීතයක් ඔය නිෂ්පාදකවරු හින්දි ගීතයක හෝ දෙමළ ගීතයක තනුවක් දීවරයෝ අල්ලපු ගෙදර වගේ චිත්‍රපට බලද්දී ඒක වෙනස් කරලා හඳපාන වගේ චිත්‍රපටයකට සිසර යට පුළුවන් වෙනවා ස්වතන්ත්‍ර ගීත තනුව ඉදිරිපත් කරන හඳපාන හිතට අහිත පුංචි බබා කවුද හරි වගේ චිත්‍රපටවල ඒ හැම ගීතයක්ම අපිට තවමත් මතයි මං කියුවේ නර මුලින් ගීතේ වෙන් කරලා චිත්‍රපටේ වෙන් කරලා ඒ ගීතේ අහන්න පුළුවන්කම මේ ගීත ඇතුලේ තිබුණා මේක මිහි වෙන ඒ පුරෝගාමි පිරිස තමයි මේ දැන් සුනිල් ශාන්තයන් රේඛාවෙන් කරා වගේ ඊට පස්සේ ඒක ජනතාවතලට ගෙන යන පිරිස තමයි එක එක පුරුෂෙක් තමයි සිසරයා 60 දශකයේ මුලදී ඒක තනි කණුවක් වගේ නේද තනි කණුවක් වගේ අපි මේ 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 කියන විභේදනයන් මේ ගීතේ විවිධ ෂෝනරයන් පිළිබඳ කතා කිරීමේදී අර ගුවන්විදුලියේ ආభాෂය සහ එවකට අර ගීත ඇටි සඳහා පටිගත කිරීමේ කලාව මුසුවීමේදී එකතු වෙලා තිබ්බ කණ්ඩායම් සංගීත ආభాෂයත් එකට එකතු වෙච්ච තැනක් පිළිබඳ කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රේමකීර්ති අල්විස් මේ ගීතය රචනා කරන්නේ සිසිර සේනාරත්නයන් සංගීතය එකතු කරනවා ඔබ ගතින් මානකයි අපි කතා කළ යුතු එක තැනක් රෝණ වීරසිංහ මහත්මයා දැන් මම දැනගන්න කැමති දැන් ඒ යුගයේ මේ ගී පටිගත වෙනකොට තිබ්බ වපසරිය මොකක්ද මොකද්ද තිබුණ සංස්කෘතිය කියන එක දැන් සුන්දර සවුන්ඩ් සිලෝන් ස්ටුඩියෝ කොල්ලුපිටිය සරසවි එතකොට ඊට පස්සේ ජොනෙට් ශබ්දාගාරය මේ වගේ තැන්වල මේ ගී පටිගත වෙනකොට
ඒ පටිගත කිරීමේ කලාවත් එක්ක තිබුණු ආభాෂයන් කොයි විදිහටද අපි හඳුනගන්නේ? මේ කියන්නේ ඒ එවකට මේ දැන් මේ නව මේ තාක්ෂණයේ අනුව අපි මේ දැන් කරන ක්‍රමයට තිබුණේ නැහැ. කියන්නේ එවකට වාද්‍ය වෘන්දයත් සමග සජීවීව ගායන ශිල්පියා හෝ ශිල්පිනිය එකට එකතු වෙලා මේ මේ පටිගත කිරීම කරන්න සිද්ධ වුණේ. එතකොට හොඳ ඒ සඳහා හොඳ පුහුණුවක් කල් වේලා ඇතුව සෑහෙන පුහුණුවක් ලබාගෙන තමයි මේ පටිගත කිරීම කළේ. මේ කියන්නේ ඒක හැම වෙලේම ඒ වගේ දේවල් කතා කරනකොට අපිට දැන් කර දැන් වෙන විදිය ගැන අපිට මේ කතා කරන්න සිද්ධ වෙනවා. කියන්නේ දැන් අපි සමාහලයට තනුවක් නිර්මාණය කරාම දැන් ඒක අපි මොකක් හරි CD තැටියකට හරි එහෙම නැත්නම් මොකක් හරි ෆෝන් එකකට හරි දැන් අලුත්ම ක්‍රමයේ හරියට එහෙම කළා අපි තනුව මේ කාට හරි ගායන ශිල්පියාට යොමු කරනවා. බොහෝ ඒ gedara දීපු වුණ වෙලා ඊට පස්සේ පටිගත කිරීමේ ශබ්දකාරයට ආවට පස්සේ තමයි අපි ඔහු කොයි ආකාරයෙන්ද ගායනා කරන්න කියලා දැනගෙන එතෙන්දි පුංචි පුංචි නිවැරදි කිරීම කරගෙන තමයි පටිගත කරන්නේ. එතකොට ඒ එනකොටත් ඒ වෙන විට සංගීතය පටිගත කරලා අවසానයි. ඒක වෙන ඊට කලින් දිනයක කරලා තියෙනවා. නමුත් ඒ කාලෙ එහෙම නෙමෙයි සම්පූර්ණ වාද්‍ය වෘන්දයේ එකට ගායකයා එකට ඒක සජීවීව පටිගත කළ යුතුයි. ඉතින් පුංචි වැරදීමක් වුණොත් ඒ එක්කෙනෙක් කරන වැරදීම වෙනුවෙන් කියන්නේ ඔහු වග කියන්න ඕනේ, ඔහු ඔය වග කියන්න ඕනේ සම්පූර්ණ වාදක මණ්ඩලය නැවත වරක් ආපහු මුලින්දලා මේක වාදනය කරන්නට සිදුවීමට. ඉතින් ඒ නිසා ඒ වැරද්ද තමන් අතින් නොවන්නට හැමදෙනාම ඒ පුහුණු වීම කියන එකට හොඳට ඇප කැප වෙලා තමයි ඒ පුහුණු වීම කරලා තමයි එන්නේ. ඉතින් ඒකයි ඒ කාලේ තිබෙන සුවිශේෂ මේ ප්‍රවණතාවේ ඒ කාලේ තිබිච්ච. ඉතින් මේ දැන් ඔය ඉන්දියාවේ එහෙම මම ඒ අධ්‍යක්ීම් නම් මේ මම අහලා තියෙනවා. දැන් ඉන්ද්‍රණයක් කළා ඔය ගියා කියන එක ජෝතිය එලා බිග් මාස්ටර්ලා මේ ධර්මදාසයි එලා එහෙම ගියා කියන ඒවා අපි අහලා තියෙනවා මිසක් එහිදී මේ මම හිතන්නේ සති ගණන් මේ ශිල්පීන් ගිහිල්ලා ඉන්දියානු සංගීත වේදීන් ඉදිරියේ පුහුණු වීම කළා ලතාක් කළා එහෙම අපිට කියලා තියෙනවා ඒ කතා. ඉතින් ඉස්සෙල්ලම මේ තනුව පුහුණු කරනවා. ඊට පස්සේ දෙන්නෙක් තුන් දෙනෙක් සමග කියන්නේ තාලවාද්‍ය ශිල්පියත් එක්කෝ ගිටාරේ හෝ එක නැත්තම් ස්වර පුවරක් එක්ක වාද ආපහු පුහුණු කරනවා. ඊට පස්සේ ආපහු තවත් වාද මණ්ඩලෙ වැඩි කළා. ඊට පස්සේ සම්පූර්ණ අවසාන පටිගත කිරීමට යනකොට මේ කියන්නේ අර හරියට අර අපි කියන්නේ ගිරව් වගේ කියලා ඒ ගිරවෙක් වගේ මේක ඉතාමත්ම නිවැරදිව මේ ගායනා කරන්නට විශ්වාසය ඇතිවෙලා ඉවරයි ශිල්පියාට. ඉතින් එතකොට තමන්ගේ අතිනුත් එන අලංකාරත් එක්ක නිවැරදි තනුව ඉතාමත්ම මිහිරි ආකාරයට නිවැරදි ශෘතිය. දැන් ඒ කාලේ අපිට දැන් මේ හැම වෙලෙම ශෘති ගැන කල්පනා කරනවා. අපි දැන් කොම්පියුටරකින් ශෘති හදනවා මේ ගායක ගායිකාවන්ගේ. නමුත් දැන් ඒ කාලේ කියන්නේ නිකන් හිතන්න කිසි කෙනෙක්ගේ අපිට මේ ශෘතියක් වැරදිලා තියෙනවා පේන්නේ නැහැ. ඔය රුක්මණී දේවි, ලතා වල්පොල, මේ ඉන්ද්‍රායනක් කළාගේ, මේ මේ සුජාතක් කළාගේ, ඒ වගේ හිටපු ඒ කාලේ හිටපු ගායක ගායිකාවන්ගේ මේ ඒ අහනකොට මොනතරම් නිවැරදි ඒ ඔක්කොම සජීවීව එකවරයි පටිගත කරලා තියෙන්නේ. ඒක තමයි තියෙන මේ අපූර්වත්වයේ ඒ පුදුමේ. දැන් ඉන්ද්‍රාණි සෙනරත් මහත්මිය, දැන් ඔය ගීත වලට තනු යෙදීම කොහොමද මේක මුලින්ම මේ 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 ආකෘති හදාගන්න ගෙදර? මම නම් දකින්නේ සිසිරට වෙලාවක් නැහැ ගීතයක් හදන්න. දැන් සමහර මේ සින්දු වලට නම් ටිකක් වෙලා ගන්නවා. නැත්තම් ආදිසි හදපු ඒ මේ ගීතත් හැබැයි හුඟක් ජනප්‍රිය වෙලා තියෙනවා. මොකද්ද මේකට යොදාගන්න සංගීත භාණ්ඩේ? කිසිම සංගීත භාණ්ඩයක් නැහැ. ඔක්කොම ඔළුවේ තමයි යාගේ. පුදුමයි. ඒක මතක තියෙන එක අර හැම එයා හම් කර කර තමයි හදන්නේ. හදලා ඒ හම් එක රෙකෝඩ් කරනවා. ඔව්. එයා හම් කරනවා. මේ හම් කළා ඒක මේ මේ එයා මේ ඒ දවස්වල මේ වලට කැසට් වලට අරගන්නවා. මං මේ මට මතක හැටියට මං ආස කරපු ගීතයක් තමයි කවදත් හඳපානේ මල් පිපුණා. ඒකේ තනුව හරි ලස්සනයි. ඉතින් ඕක හැදුවේ අපි කට්ටියක් මේ මේ මාතර මේ ෂෝ එකක් ඉවරලා එනවා. අපි ඒ අප ගිය බස් එකේ ඔක්කොම කට්ටිය ඉන්නවා. ජෝතිපාල, ලතා,
ඇන්ජලීන් ඔය අපේ ඒ කාලේ හිටපු හොඳම ජනප්‍රිය ගායක ගායිකාවෝ ඉන්නවා. ඉතින් කේකනා විහිළු තහළු කර කර එනවා. ඔක්කොම ඒ පස්සේ වැටිලා නිදි. සීට් එකට හේතු වෙලා නිදි. ඉතින් මටත් හරි නිදිමතයි. මම මෙහෙම ඉතින් ඇලවලා හිටියා සිසරට. මට ඇහෙනවා මීට සිසර හම් කරනවා මොකද්ද මේ ටියුන් එකක් හම් කරනවා. මූදක් තියෙනවා. එයාට හුඟක් වෙලාවට ඔය පරිසරෙත් බලපානවා. මූද තින මූද දිය බල මෙහෙම අතින් මේවා කර කර එයා කියනවා. ඉතින් ගෙදර ඇවිල්ලා ඔය දන්නවද මං ඊයේ මෙලඩි එකක් හදුවනේ කියලා සම්පූර්ණ සින්දුව කිව්වා. ඒ වගේම තමයි ඔය ධම්මි සුගත් ගීතය ජයලත් ගෙනත් දුන්නා සිසරගේ අතට. මේ ගෙනත් දුන්නහම සිසර මේක ඔගොල්ලන්ගේ සරල ගීයකට කියන්න කියලා. ඉතින් සිසර මේ මාතට අරගෙන නුහුරු නුපුරුදු මෙන්න කියාගෙන යනවා. මෙලිඩි එක කියාගෙන යනවා. භාග්‍යවත් දුවට කියාගෙන අනේ සිසර ඔය ටික ඉතුරු ටිකක් දාන්න ඕකකට කියලා කිව්වා. ඊට පස්සේ හැබැයි මෙයාගේ තව සිරිතක් තියෙනවා. මෙයාට කවුරු හරි එහෙම සින්දුවක් දුන්නොත් එයා මෙලඩි එක හදලා හැබැයි ඒ වචන සමහරලට වෙනස් කරනවා. හැබැයි කිසි කෙනෙකුගේ තහනමක් ඒක නැහැ. දැන් ওই ගමගේගේ මාගේ පුතුට මල් මෙයා කියපු එකේ ඒකෙත් යම් තැන් වල වචන වෙනස් කරලා සිසර කිව්වේ. ඉතින් හැබැයි මෙයා කිව්වා සිසර මේ ගමගේ මම මෙහෙම කිසි ප්‍රශ්නයක් නැහැ සිසර ඔයා දැනුවත්වයි ඒ දේ කරන්නේ. එහෙනම් අපිට විරුද්ධ වෙන්න දෙයක් නැහැ කිව්වා. ඒක හොඳ තැනක්. නුවන් අනිජිත් මට විස්තර කරන්න සිසිර සේනාරත්න කොහොමද ගී පද රචකයෙක් වෙන්නේ? මොන වගේ තැන්වලද ඒ ආස්ථානයෙන් අපිට ප්‍රවිෂ්ඨ කරගන්න? ඔව් ඇත්තටම දැන් එතුමාගේ කලා ප්‍රවිෂ්ඨයේ ආරම්භය බලද්දී අපට පැහැදිලි අර කුඩා කාලේ ඉඳලා මේ කලාවට තිබුණු ලැදියාවෙන් ගී පද රචනයට සාහිත්‍යකරණයට චිත්‍ර ශිල්පයට සංගීතයේ මේ කලාවන් ගණනාවක ප්‍රතිභාව එතුමාන්ට තිබුණා. ඉතින් ඒ මෝහත් වෙන්නේ ඇත්ත වශයෙන්ම දැන් කොළඹට ආවට පස්සේ කලාවත ඉඳලා අර ආර්ය චන්ද්‍රසේනයන් වටා තිබුණා සින්දු කාමර සම්ප්‍රදායක් මරදානේ කේන්ද්‍ර කරගෙන. ඒ සම්ප්‍රදායෙන් බොහෝ කලාකරුවන් එළියට ආවා. ඒ පිරිස තමයි ඔය ධර්මදාස වල්පොළ, හරුන් ලන්ත්‍රා, මොරිස් දහනායක, කේ සේන මේ වැනි විශාල පිරිසක් හිටියා. එච් ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා මේ පිරිස අතරට පත් වෙනවා එතුමා. විශේෂයෙන් එතනින් ධර්මදාස වල්පොලයන්ගේ ඇසුර බොහොම තදින් බලපානවා. ඉතින් මම දකින්නේ හින්දි ගීතවලට තිබුණු අසීමත මිත ලැදියාවත් එක්ක ඒ එක්කම එතුමානන්ට බලපානවා. මම විශ්වාස කරන විදිහට ඒක එතුමා සඳහන් කරලා තියෙනවා. මේ තලාත් මෙහමුඩ් කියන සුප්‍රකට ඉන්දියානු ගායන ශිල්පියාගේ ආභාසය. මං හිතනවා ඒ එතුමාගේ ආභාසය ලැබපු තිදෙනෙක් හිටියා ඒ කාලේ. එක්කෙනෙක් ධර්මදාස වල්පොලයන්, හරුන් ලන්ත්‍රා සහ සිසිර සේනාරත්නයන්. මේ තිදෙනාගේම ගායන ශෛලිය දිහා බැලුවාම මට හිතෙනවා ඒ අර සෞම්‍ය භාවකේන්ද්‍රීය ගුණය ඒ හඬවල්වල තිබුණා. ඒ සඳහා කිසියම් ඇසුරක් තලත් මෙහබුබ්ගේ හඬින් හඬ ලබා ගත්තා කියන එක. විශේෂයෙන්ම ගායනයේදී අංග චලනය පවා බොහොම අඩුවෙන් භාවිත වුණේ. බොහොම ඍජුව හිටගෙන ගීතය ගායනා කළා. සාමාන්‍යයෙන් ගායද්දී ඉබේම එන අංග චලනය වුණත් බොහොම අඩුවෙන් තමයි භාවිත වුණේ එතුමාගේ. ඉතින් ඒ සියලු ලක්ෂණත් යම් ආකාරයක ආභාසයක් එතුමාගෙන් ලැබුණා. ඉතින් ඒ කාලෙදිම අර සාහිත්‍යයට තිබුණු ලැදියාව නිසා විවිධ ගීත රචනය කරන්නට පටන් ගත්තා. මේ ඇත්තටම අර වාග්ගේයකාර කියන යෙදුමින් අපි හඳුන්වන පබඳුමෙහි සහ තනු රචනයේ යන අංශ දෙකෙහිම විරල ප්‍රතිභාවක් තිබූ ශිල්පියෙක් හැටියට එතුමාට මතුවෙන්නට පුළුවන් වුණා. ඉතින් ගීපද රචනයෙන් තමයි පටන් ගන්නේ. ඊට පසුව තනු නිර්මාණය කරනවා. විශේෂයෙන් එතුමාට ලැබුණු අවස්ථා දෙක හරි වැදගත්. පොඩි පුතා සහ රේඛාව කියන චිත්‍රපට දෙකේදී මොකද මේ චිත්‍රපට දෙක අරුණයේ කලාත්මක සිනමාවේ ප්‍රවිෂ්ඨය සටහන් කළ චිත්‍රපට දෙකක්. පොඩි පුතා තමයි එහි බීජ අවස්ථාව, රේඛාව තමයි එහි කූට ප්‍රාප්තිය. ඒ දෙකෙහිම ගීත ගායනා කිරීම මං හිතන්නේ අමරණීය අවස්ථා දෙකක් හැටියට. දැන් අර නුවන් මතු කරපු ගී පද රචකයාගේ භූමිකාව එච් ආර් ජෝතිපාල මහත්මයා ගායනා කරන ඔබේ පෙම් වදන් කියන ගීතේ ඔබ අසා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ දන්නවද මේ ගීතේ රචනා කරලා තියෙන්නේ සිසිර සේනාරත්නයන්.
අපි දැන් උදාහරණ කොට ගන්න සූදානම් වෙන්නේ. Ube pim vadanne eda men esinne hade pim hangunne eda men nagunne sandedan kelunne eda men dilenne vileman nelunne eda men pipenne ube pim vadanne ජලාසය හරිම නිසසලයි කියලා මට හිතෙන්නේ. චුට්ටක් හරි මේක කැළඹුවොත් මේ ලැබෙන සඳේලියේ දහරාවේ ලැබෙන ආලෝකය එහෙට මෙහෙට විසිරිලා ඒ අවපාත වීම මං හිතනවා වෙනස් වෙයි කියලා. ඒ නිසා මේ රසය කලඹන්නේ නැතිව අපි සුවාගෙන යන්න සූදානම් සිසිර සේනාරත්නයන්ගේ හඬ පෞරුෂයේ තිබෙන ඒ අපූර්ව ලයන්විත ස්වභාවය. මේ ගීතේ රුබාදරේ මොහොතක් අසා බලන්න. පිවිතුරු සිතින් එනුමැනලන්දේ අවසන් සුසුම් ගිලිහෙන දිනේ මට පැන් පොද කරන් දෝතින් එතු අතුරින් නින්නැතින් පිවිතුරු සිතින් එනුමැනලන්දේ අවසන් සුසුම් ගිලිහෙන දිනේ මට පැන් පොද කරන් දුතින් ඉතු වදුරින් නින්න ඇතින් ඇහෙනකොට
ඔබට අන්තංගරය ඇහුණ දත්පොල සන්නාදයක් දෙනවා. ඒ අත්පොල සන්නාදය ඇහුණේ මේ අපේ ලංකාවේ නෙමෙයි. සිසින්ද්‍රා ප්‍රසංගය. මේ සිසින්ද්‍රා ප්‍රසංගය ලෝකයේ රටවල් 50 රෝකේ රටවල් ගණනාවක දර්ශන වාර 55ක් විතර පෙන්නපු ප්‍රසංගයක්. පළවෙනි ප්‍රසංගය පැවතුනේ එක්සත් රාජධානියේ ලන්ඩනයේ ඇන්ටන් ශාලාවේ 1983 අප්‍රේල් මාසේ 16 වෙනිදා. එහි පටිගත කිරීම BBC පටිගත කිරීමක් විදිහට පටිගත කරලා මේක ශ්‍රී ලංකා සමාගමට ලැබෙනවා. ඉන්පස්සේ සිසින්ද්‍රා කියලා කැසට් පටයක් නිකුත් වෙනවා. ඒ කැසට් පටේ තියෙන එදා ගහපු අත්පොලසන් ලංකාවේ ගහපුවා නෙමෙයි එංගලන්තේ ගහපුවා. මතකද? මතකයි. මුල්ම චාරිකාවට එකතු වෙච්ච අවස්ථාව. කොහොමද වටපිටාව හැදුනේ? එංගලන්තේ චාරිකාව කොහොමද වටපිටාව හැදුනේ ඉස්සල්ලා මේ සිසින්ද්‍රා ප්‍රසංගය කියන එක කොහොමද පටන් ගත්තේ? ඔව් ඒ සිසින්ද්‍රා ප්‍රසංගයක් අපිට පවත්වන්න ඕනේ කියලා සිසිර අපි දෙන්නම කතා කර කර හිටියා. ඉතින් ඕක මට මතකයි අපිට ඉස්සෙල්ලා මේ රෝහණල කට්ටිය ගියේ මේ වික්ටර් එක නේද? ඊට පස්සේ නන්දක්කා ඊට පස්සේ අමරදේව සර් ගිහින් හිටියා. 82 අමරදේව සර්. ඔව්. එතකොට ඊට පස්සේ මේ ඒ ඒ ටික ගිහින් විවරුණාම කවුද අපි මේ ආනන්ද ගණේගොඩ මහත්මයා කිව්වා සිසරයියේ ඕගොල්ලන්ගේ ෂෝ එකක් කරන්නකෝ කිව්වා. ඉතින් සිසර ඇවිල්ලා ඉතින් එයාට ටිකක් බල කරන්නත් ඕනේ. ටික කම්මැලිකමකුත් තියෙනවා. ඉතින් නමුත් නෑ ඔයා කරන්න කොහොමhari කියලා පස්සේ ඉතින් ලෑස්ති කරලා දුන්නා. ඉතින් අපි රෝහණයි විජේරත්න එච්.එම්. ජයවර්ධන ගුණසේන ඒ කට්ටියත් එක්කම අපි ගියා. ඉතින් හරීම සක්සස් එකක් ඒක. බොහොම මේකට ගියා මමයි සිසරයි සින්දු කිව්වා. රෝහණලගේ හරීම සහයෝගයක් තිබුණා අපිට. ඒ මොකද ඉන්ස්ට්‍රුමන්ට් තිබුණේ හතරද කොයිද නේද? ඒ හතරෙන් සම්පූර්ණ ෂෝ එක හරි ලස්සනට ප්‍රේමගණේගොඩ සහ මේ පියවිජේ ෆොන්සේකා. මගේ තරමේ වැඩසටහන අනිවාර්යයෙන්ම නරඹන උදවිය ඔය මේ. ඒ නිසා මේ කතා කිරීමත් ඒගොල්ලෝ මම හිතන සජීව නරඹමින් ඉන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ලන්ඩනේ ඉඳලා අර නැවෙන් ඊට පස්සේ ගියානේද ප්‍රංශය, ඉතාලිය. ඔව්. ඒ ගියේ ප්‍රංශේ ෂෝ එකට. ඉතින් ඒ අනකොට ඉතින් හරි අපිට ඉතින් ලොකු ඒක අමුත්තක් නේ. මීට ඉස්සෙල්ලා ගිහිල්ලා නැහනේ. ඉතින් අර ඒ අනකොට දැක්ක අර වයිට් ක්ලිප්ස් ඔෆ් ඩෝව කියලා තියෙන්නේ ලෝකෙම තියෙන්නේ එක තැනයි ඒ සුදු කඳු වැටිය. ඉතින් පුදුම ආසාවක් තිබුණේ. එතනින් ගිහිල්ලා මේ පස්සේ අපි අනකොට රෑ සෑහෙන්න සීතලයි. ඉතින් ඔය මේ විහිළු තහළු කර කර රෝහණලා අර මේ අපි ගිහිල්ලා යනකොටත් ඉතින් රෑ කොහෙද හොටෙල් එක නවත්තලා අපි කෝපි බීලා තමයි නියම තැනට ගියේ. එතනත් ෂෝ දෙකක් කරා. මේ ප්‍රසංග පිළිබඳ අපි අතරින් පතර කතා කරමු. මොකද ප්‍රසංග 55ක් පිළිබඳ ලස්සන සීවටන තිබෙනවා. මම හිතන්නේ මේ කතාව ඇතුළෙම තියෙනවා ඔහු කොයිතරම් දුරට පෞරුෂයකින් යුතු ගායන ශිල්පියෙක්ද බටහිරට පිළිගැනීමක් ලැබෙන කියන කතාව. අනුරත් මහත්මයා මේ හර්බර්ට් එම් සෙනවිරත්න සහ සිසිර සේනාරත්න අතර තිබුණු මිත්‍රත්වයේ උස්සේ ගොඩනැගෙන සංගීත ගමන පිළිබඳ කතා කරන හඳපාණි පටන් ගමු. ඔව් හඳපාණ සෙනෙහස ප්‍රන්තිලක කියන චිත්‍රපට ත්‍රිත්වය සංගීතවත් කළේ දැයි මම හිතන්නේ අපේ ඔය ජනප්‍රිය සංගීතයේ 60 දශකයේ සිසරයගේ ගීත සංගීත දිවියේ ඉතාම වැදගත් ලකුණක්. ඒ වගේම සිංහල චිත්‍රපට ගීතාවලිය බැලුවත් ඒක මේ ජනප්‍රිය ඉතාම මියුරු ගීත රසක් තමයි හඳපාන චිත්‍රපටෙට මුසු වෙන්නේ. මොකද අර මම මුලින් කවගේ ඒ දශකෙත් එනවා බොහොම ජනප්‍රිය ඉන්දියානු අනුකරණ ගී එද්දි පිදුරු සෙවිකල ආලෝක පතුරා මෙන්න මේ වගේ ගීත හයක් හඳපාන චිත්‍රපටයට ඇතුළත් වුණා. ඒ වගේම තමයි සෙනෙහස චිත්‍රපටයටත් මේ හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුණා. මං හිතන්නේ සිසගේ ජීවිතයේ බොහොම ශාල සම්බන්ධයක් ඇති කරන එක්කෙනෙක් තමයි හර්බර්ට් එම් සෙනවිරත්න. يعني ලෙස්ටර් ජේම්ස් පීරිස් මාතර ඒකාවෙන් වෙනස් කරා වගේම ඊළඟ ලොකුම මිත්‍රත්වය සහ ලොකුම වෙනස චිත්‍රපට ගීතය අතුගත කරන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න. මොකද ඒක විශේෂ දෙයක්. එකක් ඔහු ඒ වෙන විට ජනප්‍රිය නළුවෙක් ගීත රචකයෙක්. ඔහු නිෂ්පාදනය කරන තමන්ගේ ප්‍රථම චිත්‍රපටය කිංස්ලි රාජපක්ෂ මහත්තයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය සංගීතය සපයන බාර දෙන මේ තරුණ ගායකයාට ඔහු ඒ වෙනුවෙන් මං හිතන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න මහත්තයා කියලාම තිබෙන්නේ මේක ස්වතන්ත්‍ර ගීත විය යුතුයි කියන අදහසේ ඉඳලා තිබෙනවා.
ඩබ්ලිව් සිල්ලා මහත්තයාගේ නවකතාව. ඒ නිසා චිත්‍රපටය හරහා අපිට ලැබුණා ඉතාම මියුරු ගීත පෙළක්. මේක මං හිතන්නේ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඉතාම දීර්ඝ කාලයක් බොහොම මිත්‍රයන් හැටියට පැවතුණා සහ ඒක අපිට ඉතුරු කළා ලොකු ගීත රසයක්. 1965 හඳපානේ මේ චිත්‍රපටය අපි හඳුනා ගන්න ලබන ආලෝකේ පතුරා ඈත අහසේ නැගී දිනිඳු පාය මල් 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 නේද? එතකොට ඔබ නැති මේ බිම විදුරු සෙවිකල පැල්පතේ සහ මිල්ටන් පෙරේරා ගායනා කරන අහස්වලාව කියන්නේ. ඉතින් මේ ගීත සියල්ලටම මේ සංගීත නිර්මාපකයාට හම් වෙනවා. ඔබේ සරසවි පොත්පතේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට මේ සම්මානය. ඒ අවුද්දෙත් දිනහසට සංගීත සම්මාන ලැබුණාද නැත්නම් ගායිකාව හම්බුනේ නැහැ. ඔව්. ආයි ගුවන් විදුලි සම්මානයක් හම්බ වෙනවා පුංචි බබා. පුංචි බබා චිත්‍රපටයට. මේ අර තව විශේෂ කාරණාවක් මෙතන දැන් අපි අර මම මේ කාරණාවත් එක්ක මේ අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ආරිසිරි විතානගේ මහත්මත් එක්ක හවස්වරේ කතා කරනකොට එතුමා කිව්ව කාරණාව තමයි මේ වොයිස් පර්සනැලිටිය සහ ඩ්‍රෙස් පර්සනැලිටිය කියන දෙකම තියෙන ශිල්පියෙක් තමයි මේ සිසිර සේනාරත්න කියලා. එඳුම ගැන හරි විශේෂයි. එදා විශේෂයි නේද මේ සම්මාන උරුලේ ආවිල්ලා හිටපු මේ අර ෆිල්ම් ෆෙයා සංග්‍රහාවේ කතුතුම කරංජියා. මොකද ඇහුවේ? කියලා. මේ සිසිර මම ඉතින් ඉස්සරහා ඉඳගෙන හිටියා අපිට මෙම කළා තිබුණා. ඉතින් සිසිර ස්ටේජ් එකට ගියා. සිංහලෙන් ඇනවුස් කරේ මේ වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් තීරුණා සිසිර සේනාරත්න කියලා. සිසිර ගිහිල්ලා ඉතින් මේ අවෝඩ් එක අරගෙන පල්ලෙහාට බැස්සා. බහිනකොට අර මනුස්සය මගෙන් අහනවා "Is that the best actor?" කියලා මගෙන් අහනවා. මං කිව්වා "No, no, he's not the best. He's the best music director." කිව්වා. ඉතින් ඒ මනුස්සයා හුඟක් කළා මෙයා දිහා බලා ඉඳලා ළඟට ගිහිල්ලා කියනවා You are not fit for music. You are fit for acting. Samir, අපි කැමති හඳපාන සටහන මේ වෙලාවේ එකතු කරනවා. විදුලි සෙවිකල පැල්පතේ. සීත දිය
හඳපානේ ගීත පිළිබඳ සහ ඒ සංගීතය පිළිබඳ මම හිතනවා අප කතා කළ යුතුයි කියලා. ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයානි ඔබ ඉතාම වටින තනුවෙන් පාපකෙක් අපිට සිටින. ඔබ දකින විදිහට මේ 65 වගේ වර්ෂයක එය සරසවි සම්මාන ලබන්නට හේතු සාධක වන ආකාරයෙන් හඳපානට එකතු කරපු තනු නිර්මාණයන් පිළිබඳ සංගීතඥයෙක් විදිහට මම දකින විශ්ලේෂණය මම හිතනවා රට අහන්න කැමතියි කියලා. හඳපාන චිත්‍රපටයේ තිරගත වෙන කාලේ මම පාසල් ශිෂ්‍යෙක් 1965 ඉන්නකොට ඉතින් මේ අපි බොහොම සිනමා ගීතවලට මේ සිනමා විතරක් නෙමෙයි ගීත රස විදීමට පුංචි කාලේ ඉඳලා අපි බොහොම පුරුදු වෙලා අපේ ඉස්කෝලේ සාහිත්‍ය සංගම් වල හැම තැනම ඉතින් අපි සින්දු කියනවා පන්තිදිත් විනෝදෙර සින්දු කියනත් එහෙම වෙලාවට හුඟක් වෙලාවට මේ හුඟක් වෙලාවට කිව්වේ ජෝති අයියාගේ මිල්ටන් අයියාගේ සින්දු එහෙම අතරතුරේ මේ ඒවා එතකොට නිතරම කියවෙන්නේ හින්දි හින්දි අනුකරණ ගීත තමයි ඒ තිබුණේ ඉතින් ඊට පස්සේ අපිට ඔය රේඛාව චිත්‍රපටයේ අමුතු අත්දැකීමක් වුණා මේ අමුතු මේ මේ අලුත් තනු අලුත් හඬවල් අලුත් වචන ඊළඟට මේ 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 රන්මුතු දුව වගේ චිත්‍රපටිවල ඊළඟට සංදේශය වගේ චිත්‍රපටිවල ගීත අපිට ලොකු අරුමයක් වුණා අපිට සංගීතය පිළිබඳ ලොකු මේ දැනුමක් අත්දැකීමක් නැහැ නමුත් ලොකු වෙනසක් තියෙනවා මේවයි ඒ වෙනස කියන එකට තමයි අපි ආකර්ෂණය වුණේ. ඒ කියන්නේ ඔබලා වෙනස කියවපු උදවිය ඒ වෙනස ඇතුලේ තමයි වෙනස කියවීමෙන් තමයි රෝහණ වීරසිංහල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඉතින් සිසරයගේ ගීතවල දැන් සිසරයගේ පාසල් යන කාලේ අපි අහපු අනිත් ගීත තමයි ගුවන් විදුලි අහපු ගීත තියෙන ගොඩක් ඔය අනුකරණ ගීත හැර නිල්මිණි දෑසේ ඊළඟට සඳ ගිනුනට තරුණි වුණට කමක් නැහැ. ඒ වගේ ගීත මම හරි අහසයි ඒ තනුවලට. ඉතින් ඔහොම ඉන්නකොට තමයි මේ සිසිර සේනාරන්ද චිත්‍රපටියක සංගීතය නිර්මාණය කරනවා කියලා දැනගන්න හම්බෙන්නේ මේ හඳපානෙක. ඉතින් ඒ ගීත එකක්වත් අත්නැහැර අපිට රස විඳින්න ලැබීම පුදුම මේ අපි පුදුම ආස්වාදයක් ලැබුවා. දැන් අපි ආපහු හැරිලා බලනකොට අර කොහොම ටිකක් දැනුවත් භාවයෙන් බලනකොට හිතෙනවා දැන් ඒවකට ඒ යුගයේ හිටපු ගායන ශිල්පී ශිල්පීන් අතරේ සිසිරයගේ සුවිශේෂත්වය තමයි ඒ නිර්මාණ කෞශල්‍යය. දැන් අනිත් සියලුම ගායන ශිල්පී ශිල්පිනින් يعني මම ඒකේ අවතක්සේරු කරනව නෙවෙයි නමුත් හැම දෙනාම ගායනා කරේ එක්ක අනුකරණ ගීත එහෙම නැත්නම් තවත් සංගීත අධ්‍යක්ෂකවරයෙක් එක්ක මොහොමඩ් සාලි එක්ක ආර් මුතුසාමි එක්ක එම් කේ රොක්සාමි
එම නැත්තම් තවත් අපේ බීඑස් පෙරේරා වැනි සංගීත නිර්මාපකයන් ගායන නිර්මාණය කළ දුන්න ගීත තමයි ගායනා කරේ. තනියෙන් ගීතයක් හදාගත්ත ගායන ශිල්පී ශිල්පිනි අපේ මතකයට එන්නේ නැහැ බොහොම කලාතුරකින් කෙනෙක් කරනකොට. ඉතින් සිසරයිගේ තිබිත් සුවිශේෂත්වය තමයි ඒ මේ මේ හොඳ රසවත් තනු නිර්මාපකයෙක් මේ මේ ශිල්පියා තුළ ඉන්නවා කියන එක. දැන් ඔය ගීත රචකයෙක් ඉන්න බව දැන් මම ඔබේ පෙන්ව දන්නේ මේ එතුමා රචනා කළා කියලා මම අදයි දන්නේ. නමුත් එතුමාගේ ගීතය එතුමා රචනා කරගත්තා කියන මම දන්නවා. තනු රචකයෙක් හැටියට ඒ නිර්මාණය කරපු හැම චිත්‍රපටයකම ඒ කියන්නේ ඔය දැන් කියපු චිත්‍රපටි පෙළ බැලුවාම හඳපාන සෙනෙහස හිතට හිත පුංචි බබා පුංචි බබා ඒ බලන්න මේ ගීත පෙළ බැලුවාම එක ගීතයක්වත් අහක නිකන් මේ දැන් චිත්‍රපටි වල ගීත නාමාවලිය බැලුවම තුනක් හතරක් මේ මේ ආකර්ෂණීය ගීත කියන්නේ හයිලයිට් වෙනවා කියන්නේ අනිත් ගීත සමානලට අපිට මතකේ නැහැ. නමුත් මෙතුමාගේ ගීත හැම එකක්ම මේ මේ ඒ වගේ මට මේ මතක් වෙන්නේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීත තමයි චිත්‍රපට ගීත. ඒක චිත්‍රපට ගීතයක්වත් අහක ගිල්ල නැහෙනේ. ඒ වගේ තමයි සිසිර සේනාරත්නයන්ගේ මේ චිත්‍රපට නිර්මාණ ගීත පුදුම මිහිරිතාවයක් අලුත් බවයක් තිබුණා. ඒකට අපි හැම වෙලෙම මේ මේ අලුත් දෙයක් රස විඳින්න පුළු පුළා බලා සිටින තරුණයෝ හැටියට ඒ කාලේ අපි ආකර්ෂණය වුණා. ඉන්දානි සේනරත්න මහත්මිය ඔය හඳපානේ ගීත ගායනා කරන කාල සීමාව එනකොට ඊට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා 1965 මම හිතන්නේ මැයි මාසේ 31 ඔබතුමිය සිසිර සේනරත්න මහත්මගේ විවාහය සිද්ධ වෙනවා. මම කැමති මේ පෞද්ගලික තොරතුරු ටිකක් කාලෙකට පස්සේ හරිය අපේ ප්‍රේක්ෂකයාට එකතු කරනවා නම් රුක්මණී දේවී එහෙම සහභාගී වුණා කියලා මම අහලා තියෙනවා. ඔව්. අපේ විවාහ මංගල්‍යයට එඩි රුක්මණී දෙන්නම ආවා. ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ට හරි සන්තෝෂයි. මේ තව ඒකයි හිටපු ඉතින් ඔය චිත්‍රපටි නිෂ්පාදකවරු ඇවිල්ලා ඉතින් අපිට බොහොම හොඳට සුබ පැතුවා. ඉතින් අපි විවාහ වෙච්ච අලුත කැලණිය හිටියේ. එතකොට මගේ දුවට අවුරුදු 2ක්වත් නැහැ. ඒ දුව පොඩි කාලේ තමයි පටන් ගත්තේ ඔය මේ හඳපාන. තව එකක් කියන්න ඕනේ, දුව පොඩි කාලේදී සිසිර හැදුවා නැලවිලි ගීයක්. මොකද ළමයට හරිම ආදරේ. මෑ හැදුවා නැලවිලි ගීයක්. ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා චන්ද්‍රා හිමින් එයි නැගී ලොව මිහිර නොබලා සීන දැකලා සමීර පොඩි කොටසක් ගායනා කරන්න ඕන. නේද? පුත්තු බලන්න ඒ කාලේ අදපු ගීතවලට ඒවා කියන්න ඕන. පොඩි 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 කොටසක් කරලා ගායනා කරන්න වෙනවා. දුවට හදපු ඔය සින්දුව
ඉතින් මේ සිසිර ඉතින් මට පෙන්න හිටියා මේක. මේ මං නැලවිලි ගියක් හැදුවා. ඔයාට සරල ගී වැඩසටහනකට හරි කියන්න පුළුවන් කියලා. ඊපස් සිසිර දාලා තිබුණේ අර මුල හරි ඒ වචනත් එක්කම මගේ දෝනි සුවසේනිදී කියලා. ඔබට ඒක නෑ නෑ. ඔයාට ඕක කියන්න දෙන්නේ නෑ මම. මගේ ෆිල්ම් එකට ඕනේ ඕක කිව්වා. එතකොට යා හඳපාන ගැන හිතලා ලෑස්ති වෙනවා දැන්. මගේ මේ හඳපානට ඕනේ. හැබැයි මම මේක වචන පොඩ්ඩක් සිසිරගේ වචන මම වෙනස් කරන්නෙත් නෑ. මම ඉතුරු මේ වචන මම දානවා කියලා මේ ඒ මුල හරිය සිසිරගේමයි. ආලෝකේ පතුරා ඒ ටික ඔක්කොම. ඉතින් අර ලස් අර දෝනි කියන එකට තමයි යා මගේ මැණික කියලා දැම්මේ. ඔබට දරුවන් තිදෙනයි. දරුවන් තිදෙන ගැන යමක් සටහන් කළා. දුව යා දැන් ඉතින් ගෘහණියක් වෙලා ගෙදෙට්ට වුණා නේ මේ මේ සුරේ මට හරි ආසයි ඒ ළමයාගේ හඬ හඬ හොඳට තියෙනවා කියලා කීප දෙනෙක් මට කිව්වා. එයාගේ යාළුවෝ අපිට හෙන්න කියන්නේ නැහැ. එතකොට සංජය දැන් කොහෙද? ඒ මොකද ස්වාධින් රූපවාහිනියේ ඇත්තටම අපි සඳහන් කරන්න ඕනේ දැන් එක යුගයක් තිබුණා ඇත්තටම තේමිස් කුරුගේ යුගයේ හැම උගා කලාකරුවන්ගේ ඊළඟ પરම්පරාව ස්වාධින් රූපවාහිනියත් එක්ක බද්ධ වෙලා හිටියා. ඒක හුගදෙනෙක් ඒ ආభాෂයේ මෙහෙට තිබුණා. ඒ නිසා ඇත්තටම අර ඊළඟ પરම්පරාවේ කලා අභිෂේකයේ ITN එක හරහා සිද්ධ වුණා. එතන කෙනෙක් තමයි ඔබේ පුතා. ඔව් ඒ පුතා ඒ දවස්වල කියලා එවලා තිබුණා අපිට. අම්මා මං ITN එකෙන් ලැබපු මේ ඒ ආభాෂය ඒ පුරුද්ද පුහුණුව මට මෙහෙදි හරියට මේක මේ ලැබුණා මට. මොකද මට ගිය ගමන්ම මේ ටීවී ස්ටේෂන් එකක හම්බෙලා තියෙනවා. දැන් ඔව් ජර්මනි. ඔව් ජර්මනි. තියාගේ මට මේ ITN එක කවදාවත් අමතක කරන්න බෑ. එතනින් තමයි මට නියම ආభాෂය ලැබුණේ කියලා. අද සමීර අපිට ඉන්නවා මේ ගී ඉදිරියට අරගෙන. හොඳයි. අපි මේ කරන කතාබහේ ඊළඟ නවාතැන්පලට යන්න ඉස්සෙල්ලා දැන් විවාහ වෙලා මාස කිහිපයක් යනකොට කරුණාසේන ජයලත් මහත්මයා අරන් එනවා ගීතයක්. ඔව් මාස කිහිපය ඔව් මාස 6ක් විතර ඇති අරගෙන ආවා ඒ ගීතය දම් මිසුගත්. මොකද එයා ඒ කතාව ලියලා ඒක පිටකරන්න ඉන්දෙද්දි තමයි මම මාන්නකෝ ඔබ දෙදෙනා ඒ කාලේ කොච්චර ලස්සනද කියන්නේ ඈ තරුණ කාලේනේ ඉතින් ඉතින් දැනුත් ලස්සනයි ඉතින් කියන්න ඉතින් මේ මම කියාගෙන මේ කරුණාසේන ජයලත් මහත්මයා අරන් ආපු ඔව් අරගෙන ආව සින්දුවක් සිසිර මේ ඔයා කියන්න මේ ඔයාගේ හරි ඉන්ද්‍රාණිගේ හරි සරලගේ වැඩසටහනකට මේක කියන්න කියලා. සිසිර අතට ගත්තා. මොකද මේ දෙන්න හරි මිත්‍රයි. ඉතින් අතට අරගත්තු ගමන් මේ මුල හරියට එයා මේ මෙලඩි එක දාලා ඉවරයි. ඉතින් මේකලා හා මේ ජයලත් මම මේක කොහොම හරි මේව කරන්නම් කියලා මාසයක් ඇතුළතදී මම මේ මගේ සරලගේ වැඩසටහනකට මේ කිව්වා සිසිරයි මමයි ගොඩට හේදෙට කිව්වා. හැබැයි එතනත් මේ පොඩි වෙනසක් කරා ඒ සින්දුවේ. ආදරෙයි ආදරෙයි කියන එක අන්තිමට ආදරෙයි ආදරෙයි කියලා ෆේඩ් ඔෆ් වෙන්නේ. ඒ සිසිර කිව්වා මේ ජයලත් මම මෙහෙම දැම්මා මේ ප්‍රශ්නයක් නැද්ද? නෑ නෑ සින්දුව ලස්සන වෙලා තින්නේ ඒකෙන් කියලා කිව්වා. අපි ඉතින් නංගම් වෙනස් වුණාට තාමත් ඉතින් නේද? දම්මිතවමත් ආදරේ සුගත්තවමත් ආදරේ කියලා ඔවා කියන. ඕහ්. හොඳයි. අපි ගායනා කරන්න එකතු කරගනිමු කනුවරත්න අබේසේකරයන් රචනා කළ සිරිමා බෝමුල විදුරාසන මත කියන ගීතය. මම කැමති පුංචි සටහනක් එක්කල මේ ගීතයට ඔබ යොමු වෙනවා නම්. මේ ගීතය වෙසක් වැඩසටහනකට තමයි කරු අයියා මට හදලා දුන්නේ. වේලසන මේක තටිගත කරා මේ ගුවන් විදුලි සේවයේ. ඒ ඉන්නකොට ඉතින් සිසිර මේක අතට අරගෙන එයා බැලුවා මේකට නම් හරියන්නේ කැන්ඩියන් බීට් එක තමයි කියලා. ඉතින් හරි ලස්සනට ඒක අර ගජ ගාවන්නම විදිහට මේ සිසිර තනුව මෙව කරා. ඒ කියන්නේ දැන් මේ කතාවේ තියෙන්නේ මේ වචනවල තියෙන්නේ බුද්ධ චරිතෙන් බිඳක්. බුදුහාමුදුරුවෝ මේ බෝධිසත්වයෝ මේ බුදු බව පතන වෙලාවේ මරණගණන් ඇවිල්ලා ඒ නාට්‍ය පෙන්නලා ඒ වගේ දේවල් තමයි. ඉතින් ඒක හරි ලස්සනට ආවා. ඉතින් සිසිර කිව්වා ඒකට ගැලපෙන්නේ මේ තනුව තමයි කියලා. අදත් අපේ මතු પરම්පරාව අද ඉන්න පුංචි දරුවනුත් මේ ගීතය හුඟක් තැන්වලදී ප්‍රසංගවලදී ගායනා කරනවා. ඒ ගෞරවය ඔබතුමියට ලැබෙනවා. අපි ගනිමු.
සේනාරත්නයන් අපිට නැති වෙලා වසර 3කට පස්සේ අපි මේ මතකාවර්ජිනේ යෙදෙන්නේ. හැබැයි ඔහුගේ මේ ජීවන වපසරිය ඇතුලේ කල කීදෑ සහ දක්ෂතා සහ ඒ ලබාගත් ගමන් මගේ තිබෙන විශේෂතා පිළිබඳ සුවිශේෂ සටහනක් එකතු වුණු කෘතියක් තිබුණා. අනුජානත් මහත්මයා මම කැමති මේ ඒ අතීතයට යන්න. සිසිර සේනාරත්නයන් පිළිබඳ ලියවුණු දෑ මොනවද? ඔව් සිසිර සේනාරත්න මහත්මයා ගැන අවසාන 2014 අවුරුද්දේ ලියවුණා සිසිරස කියලා. එතු මගේ ජීවිත කතාව ඒක රචනා කළේ විජිතා ගුණරත්න සත්තිලානි ශානිකා විතානාච්චි මමට සංස්කරණය කරන්න ලැබුණේ. ශ්‍රී ලංකා රේගුවෙන් ලැබිච්ච දෙයක්. මොකද සිසිරය සේවය කරපු ඒක කියන්න කලින් මම කැමති මේ වෙලාවේ කියන්නේ අපිට පොඩි පණිවිඩයක් ආව මෙහොත. ඒක හරි සුන්දරයි. අපේ තරුණ පරපුරේ දක්ෂනෝලික බුද්ධික ජයරත්න පොඩි පණිවිඩයක් කියවලා තිබුණා. මේ මෙතන ඉතම මම හිතනවා ඒක කිව්වොත් හොඳයි කියලා. ඔව්. ඔහු කියනවා ප්‍රෝග්‍රෑම් එක බල ඉන්න ගමන් එයාගේ පුතා හම්බුනේ කාලේ බොහොම දරුවා දවසක් අඩු මාසෙන් උපදින වෙලාවක. ඊට පස්සේ දරුවා අඬනවා නලව ගන්න බෑ. එයාට කාගේවත් අත්දැකීමක් තිබුණ නෑ ඔහුට හෝ භාර්යාවට ඒ වෙලාවේ. ඔපරේෂන් එක කරපු හින්දා වයිෆ්ට නලව ගන්නත් ටිකක් අමාරුයි. මට අත්දැකීම් තිබුණෙත් නෑ. ඕන දෙයක් කියලා පුතාව ගත්තා අතට. කිසිම නැලවිලි ගීතයක් මතකයට ආවේ නැහැ. මාගේ පුතුට මල් ගීතය හැකි තරම් හොඳින් කිව්වා. පුතා ඒක අහගෙන අඬලා නිදාගත්තා. එදා සිට අද වෙනකනුත් අවුරුදු දෙකම වාරක් වෙලත් පුතාව නලව ගන්න පුළුවන්කම පුළුවන් එකම සින්දුව ඒකයි. ඔය කතාව මම පත්තරේට කියනවා. ඉන්ද්‍රාණ ඇන්ටි මට කෝල් කළා කියලා කියලා තියෙනවා. මේක බොහොම අපි අර ආපු මුල් ගීතය කියපු කතන්දරය මේ වෙලාවේ තාම සනාථ වෙනවා. ඒක සිහිපත් කළ යුතුයි. අපි අපේ කතාවට එකතු වුණාම මේ මම ඒ ශ්‍රී ලංකා රේගුවට අවශ්‍ය වුණා. විශේෂ මට සිහිපත් කරන්න ඕනේ අශෝක ආරියරත්න රේගු රේගු අධිකාරීතුමා. එතුමන්ට අවශ්‍ය වුණා සිසිරයට උත්සවයක් කරන්න. මේ ගන් ඔතුමගේ ජීවිතය ලියන්න. මේ අවස්ථාවේ බොහොම පැරණි දේවල් වුණා. දැන් අපි කිව්වා සිසිරයේ තාම ලස්සනට අඳින තාම මේ කඩවසම්ම ගායකයා කියලා. සිසිරය කිව්වේ කතාවක් තමයි මේ ඒ හැම ඒ ලස්සනකම හම්බුනේ පුංචි කාලේ මේ සීයා විදමහත්තෙක් නිතරම පොවනවා. අය මේ කොඹකොළ කැඳ. ඒ කියන්නේ අපි කොඹකොළ කැඳ කිව්වම එක ටිකක් අසීරුයි. මං හිතන්නේ කවුරු හරි රූපශ්‍රීය වැහෙන්න ඕනේ නම් ඉතාම හොඳ විහෙතක් තමයි කොඹකොළ කැඳ කියන එක. ඉතින් අපි දන්නවා මේ සිසිරගේ මේ තරම් ඔය අරම ලස්සනයි ඒ ස්කින් කලර් එක පුදුම ලස්සනයි. ඒ වගේම සිසිරයි මට වතාවක් කිව්වා මල්ලි මේ ඕන වෙලාවක ගෙදර මොකද සිසිරගේ සිසිරත් එක්ක කතාවට වටනොත් වැඩිම සංගීතය ගැන නෙමෙයි කතා කළේ. බේත් ගැන. මොකද මේ පාරම්පරික දැනුම ඔහුට ඔබට කිව්ව ගත්තම මල්ලි ඕන වෙලාවක ගෙදර මීපැණි බෝතලයක් තියාගන්න කිව්වා. හදිසිය රෑ මොනාහරි වුණොත් අඩුම ගන්න රෑ වෙලා
දොස්තර කෙනෙක් හොයාගන්නකම් ජීවිතය අල්ලන්න පුළුවන් කියලා. මේක කොයිතරම් මට වැඩ කරද්ද ගොත් එදා ඉඳන් අද වෙනකම් මංගව බී පැණි බෝතලයක් හැම වෙලාවම තියාගන්නවා. මේක ඒක මට දැනුණා සහ දැන් හදිසිය රාහට නිදාගෙන වෙලාවේ කැස්සක් ආවා. මම ඒ සිසරයෙන් තමයි ඉගෙන ගත්තේ. ඒක ඒක විව්වන් පස්සේ බොහොම සම්මනේ වෙලා ඒක නිඳ යනවා. ඉතින් ඒ ඒ මට ඒක කියාගන්න ඕනනේ. මේ සිසරයගේ තිබුණා අර පාරම්පරික වෙදෙක්. මං හිතා තාත්තට අවශ්‍ය වෙලා තිබුණේ දොස්තර කෙනෙක් කරන්න. ඔහු දොස්තර කෙනෙක් වෙන්නේ ඌට ඌට අවශ්‍ය ඊට පස්සේ සංගීතඥෙක්ෂකරෙක් වෙනවා. සංගීතය යන අර අපි එක දවසකත් කතා කරන්නේ මරදානේ සංගීතාස් මේ මේ සංගීතාශ්‍රය තමයි ඔහුව ගායකයෙක් කරන්නේ. මේ ඔහුට ඔහුගේ ජීවිතයේ අවසාන වාගේදී මං හිතන්නේ කිසිම මේ 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 සාමාන්‍ය විශ්‍රාම ගියාට පස්සේ බොහෝ දෙනෙක් ඊට පස්සේ අමතක කරනවා. හැබැයි සිසරයට වාසනාව තිබුණා තමන් සේවය කරපු ආයතනයේ විශාල උත්සවයකුත් ලබා ගන්නට. ඒ මොහොතේ 2014 අවුරුද්දේ 14 අවුරුද්ද. දැන් අරුණ ගුණරත් මහත්මයාගේ කාරණා සඳහන් කරද්දී ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර මහත්මියත් මේ 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 කෘතිය රචනා කරන තමන්ගේ ජීවිතයේ තිබෙන අත්දැකීම් එක්කලා මම හිතනවා එයත් අපි සමාජගත කරන්න ඕනේ මේ වගේ වෙලාවක. මේ වැඩසටහනින් පස්සේ හුඟ දෙනෙක් හුඟක් දේවල් හොයාගෙන යනවා කියලා මම හොඳ ආකාරයෙන්ම දන්නවා. ඒ නිසා ඒ හොයාගෙන යෑමේ ගමන් මගේ ඒක අපි අපි ඒගොල්ලන් අත්පොත් දෙන්න ඕනේ. තුන්වම තමයි ඒකේ වටිනාකම් වැඩි දියුණු වෙන්නේ. හොඳයි. හුඟක් දේවල් කතා කරමු නිසා අපි උත්සාහ කරමු හිතට හිත චිත්‍රපටයට චුට්ටක් ගිහිල්ලා තවත් ගීතයක් රස විඳලා මේ පිළිබඳව කතා බහ කරන්නට එකතු වෙන්න. සිසිර සේනාරත්නයන් සංගීතය මෙහෙවනවා හිතට හිත චිත්‍රපටේ. මේ චිත්‍රපටේ හරි ලස්සන ගීත රාසියක් තියෙනවා. ලියක මහිම, චන්ද්‍රාපාය, එතකොට ජෝතිපාල ගායනා කරන වනමලට ආසාවේ, හඳපානේ මල් පිපුණා, ජීවයේ සීතල දිය දහරාවේනේ. මේ මේ ලස්සන ගී සමුච්චයම හිතට හිත චිත්‍රපටයට ඇතුල් වෙන්නේ. ගීත ගැන සහ ඒ සංගීතය ගැන අපි කතා කරමු. මේ එක් උදාහරණයක් ගැයුවන් පසු අපි දැන් සූදානම් වෙන්නේ එදා හරුන් ලන්ට්‍රා සමග ඔබතුමිය ගායනා කරපු හඳපානේ මල් පිපුණා ගීතය රස විඳින්න. Yeah.
පදාරුත්වලට අවශ්‍ය කරන සාධාරණ ඉටු කරමින් සංගීතය කියන පතේ මොනතරම් වටිනාකමක් මේ ගීතවලට එකතු කරනවද ඒක මොනතරම් අපූර්ව ලෙස ශ්‍රාවකයා නැත්නම් රසවිඳින කෙනාව මේ ග්‍රහණයට ගන්නවද කියන කාරණාවට හොඳම උදාහරණය හිතට හිතේ ඇහුණු මේ ගී කියලා මට හිතෙනවා. රෝණ වීරසිංහ මහත්මයා මේ 1965 අපේ සංගීතයට විවිධ බලපෑම් මෙල්ලවන කාලේ බටහිර ආභාෂයන් කණ්ඩායම් සංගීත මේ ආදී උඟක් දේවල් එල්ලවන කාලේ මේ මෙවන් තැනක සිසිර සේනාරත්නයන් එකතු කරන ලද මේ තනු නිර්මාණයන් වල තිබෙන විශේෂතා අපි කොහොමද කතා කරන්නේ? ඒ 65 ඒ 60 දශකයේ ගීත ලෝලීක් හැටියට ගීත රසිකයෙක් හැටියට හිටිය මට මේ මතක් වෙන්නේ ඒ හැම විවිධ ශෛලීන් තිබුණා. දැන් ඔය කණ්ඩායම් සංගීතය තිබුණා, හින්දි අනුකරණ ගීත තිබුණා, ස්වතන්ත්‍ර ගීත තිබුණා, සරල ශාස්ත්‍රීය ගීත හැම එකක්ම තිබුණා. ඒ හැම එකකම මේ කිසියම් ප්‍රමිතියක් තිබුණා කියලා මට හිතෙනවා. ඒවයි කිසියම් විනයක් ප්‍රමිතියක්. ඒ කියන්නේ ඒ කිසි දෙයකින් මේ සමාජයට අහිතකර මිනිසුන්ගේ හිත් නිකන් මේ කුපිත කරවන හිත් දූෂ්‍ය කරවන එහෙම කිසි දෙයක් තිබුණා කියලා මට මගේ මතකයට එන්නේ නැහැ. මේක තමයි ඒ කාලේ තිබිච්ච සුවිශේෂත්වය. මට ඉස්සෙල්ලත් කියන්න මතක නැති වුණා සුරේ මේ මම තාමත් මේ හරිම ඇලුම් කරන ගීතයක් තමයි මේ කවුද හරි චිත්‍රපටියේ මේ මීවදයක ජීවිතය. ඒක කවුරුත් සිස්සේ දැන් සමානලට ඒක දැන් මොකද සීටි ෆර්නැන්ඩෝ කියන මේ ඒ ගායන ශිල්පියා අතිශයින් ජනප්‍රිය ශෛලී ඒ කාලේ හිටපු මේ ඉනිපෙත්තෙම හිටපු ගායන ශිල්පියෙක්නේ. ඉතින් ඕක දැන් අර මේ දැන් ඒක 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 සීටි ෆර්නැන්ඩ මේ ගායන ශිල්පියාගේ මේ ගීතයක් හැටියට තමයි හුඟක් දෙනෙක් ඒක අඳුනන්නේ, රසවිඳින්නේ. දැන් ඔයාගේ ගීතයක් තමයි දැන් උන්මාද සිතුවම් මේ හිතන්නම කපු ගේමත්තයි කියලන්නේ. නමුත් ඕක මම එකතර මේ ඇගේීමකදී මේක සරත් දසනායක මහත්තයාගේ සින්දුවක් බව මේ කවුරුත් වැඩිය දන්නේ නැහැ. අනේ ඒ වගේ තමයි මේ වදයේගේ ජීවිතෙත්. ඕක දැන් කොයි තරම් දෙනෙක් ඔගේ කොපි කළාද? ඔය 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 නිර්මාණ ස්වරකමට අතිශයින් ගොදුරු වෙච්ච ගීතයක් තමයි මේ මේ ජීවිතය කියන්නේ. එතනදී අර සීටීගේ තිබෙන ආවේනික ලක්ෂණ ඉතාම අපූර්වවට මතු කරලා තියෙනවා සීටී වගේමනේ. මොන කොහේ ගියත් මොන විනෝද ගමනක් ගියත් ප්‍රීති සාදයකට ගියත් මොකද ගියත් ඔය ගීතේ නොගැන අවස්ථාවක් නැහැ. මංගල්‍ය සාදයකට ගියත් ඉතින් මේකේ මේ ඒ ගෞරවය සිසිරයට මේ හිමිවීම
බොහොම කලාතුරකින් තමයි සිදු වෙරෙන්නේ. ඉතින් ඒකයි මම මේ මෙහිදී සුවිශේෂයෙන් ඒක සඳහන් කරේ. ඔව්. නුවන්නානිදිත් අපි ගුවන්විදුලි සරල ගී පිළිබඳ විශේෂයෙන් සටහන් කරනකොට මේ සරල ගී වලදී ගොම්මේ ගීත රචනයෙන් එකතු වෙච්ච මහ પરම්පරාවක් හිටියා. කනෝනත් අබේසේකරෙන් පටන් ගත්තාම. ඔව් ඇත්තටම දැන් ගීත රචකයෙක් හැටියට ගත්තාම එතුමාගේ ගීතවල තියෙනවා මේ අපි චිත්‍රපටයක් බලනවා වගේ. දැන් කතාවක් තියෙන්නේ දැන් ගයා ගීතයන් ගමේ ගීතේ අපි බැලුවාම අපිට ඇස් දෙක වහගෙන හොඳ චිත්‍රපටයක් නරඹන්න පුළුවන් ඒ දෙන්න පොඩි කාලේ. ඔව් සෙල්රෑ සඳ පහත් එහෙමයි ඒ සිද්ධිය සම්පූර්ණයෙන්. ඉතින් ඇත්තටම ඒ ගේය පද රචනයේ තියෙන සුවිශේෂතාව වගේම එතුමාගේ සංගීත භාවිතයේ පැත්තෙත් අපි කතා කළ යුතු තැන් කීපයක් තියෙනවා. ඒ තමයි දැන් අර හඳපාන චිත්‍රපටයෙන් පටන් ගත්තාම දැන් මල් මල් වනමල් ගීතය මේ නාගවන්නමේ ආභාසෙන් තනුව නිර්මාණය. එතකොට පිදුරු සෙවිකල ගීතේ ජන නාද රට. ඊළඟ දැන් අපි කලින් මෙතුමා සඳහන් කළ මීවදේකී ජීවිතේ අපරදිග සංගීත භාවිතයෙන් මම හිතන්නේ නව පරපුරට හොඳ ආදර්ශයක් දෙනවා. අපරදිග සංගීතයේ කොහොමද පෙරදිග අධ්‍යාත්මය විකෘති නොකොට භාවිත කරන්න කියන්නේ. මේක තමයි ලොකුම පටලැවිල්ල වෙලා තියෙන අපරදිග සංගීතය සරු නිසරු තැන් වටහාගෙන අපිට කොයිතරම් ගැළපෙන ආකාරයට භාවිත කරන්න පුළුවන්ද කියන එකේ එක නිදර්ශනයක් ওই ගීතේ. එතකොට දැන් එතුමා පසු කාලීනව නිර්මාණය කළ ගීත දිහා බැලුවොත් මම හිතන්නේ දැන් ඔය රන්නේතනා වගේ චිත්‍රපටයක ගීත අද ඇහෙන්නේ නැති එක හරි අපරාධයක්. දැන් සමහර චිත්‍රපට වාණිජමය වශයෙන් සාර්ථක නොවුණු නිසා මේ ගීත මතුවුන්නේ නැහැ. දැන් ඒකේ තිබුණා ඔබ කවුරුද කියලා තාම සුමధుර විරහ ගීතයක්. එතකොට චන්ද්‍රමණ්ඩල මැද කියලා ගීතයක් තිබුණා. ඉතින් ඒ ගීත අර එතුමාම ගායනා කළා අර මම අර කලින් කිව්වා වගේ මේ බොහොම භාවාත්මක සෙන්ටිමෙන්ටල් ඒ එතුමාගේ ශෛලියෙක්. ඒ වගේම දැන් දීපාංජලි චිත්‍රපටයේ තිබුණු ගීත දැන් එතුමිය ගායනා කළා අර ජීවිතයේ ප්‍රේම කතාවේ හරිම අපූර්ව ගීත. ඒවා අභාග්‍යයකට ඇහෙන්නේ නැහැ. දැන් එතුමා අවසාන කාලයේ නිර්මාණය කළ පුනරුප්පත්තිය චිත්‍රපටයේ අන්තිම කාලේ සංගීතය සපයපු චිත්‍රපටය අතර ඉන්න තියෙන ඒ චිත්‍රපටයේ තිබුණ සුනිල් එදිරිසිංහයන්ගේ හරිම සුමధుර තේමා ගීතයක් සදහම් සුගන්ධය කියලා හරි ඒ චිත්‍රපටයේ උඩම ඒ ගීතය යටපත් වුණා. ඉතින් අර එතුමා ඒ දැන් කොහොමද ඒ එතුමා සංගීතය විධිමත් විදියට හැදෑරුවේ නැහනේ. කිසිම තැනක එහෙම සඳහනක් නැහැ. සංගීත ගුරුවරු කීප දෙනෙක්ගෙන් හැදෑරුවා. ඊට පස්සේ තනියම සංගීත විද්‍යාලයට ගිහිල්ලත් ඉස්සල්ලාම කණ්ඩායමට ඇතුළත් වෙලත් මේ ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරින් ප්‍රගුණ කරන්න උත්සාහ කළේ නැහැ. එතුමා ස්වාධීනව පොත්පත් කියවලා විශේෂයෙන්ම හොඳ ගීත අහලා විශේෂයෙන්ම ලතීෆ් වගේ වැනි සංගීතවේදීන් එතුමාන්ට උදව් කරා. මං හිතන්නේ ලතීෆ් මාස්ටර් ඔය මේ ප්‍රස්තාර ගත කිරීම්වලදී සංගීත සංයෝජනයේදී අත්දැකීම් ලබා දෙන්න. ඉතින් එවැනි සහජ ප්‍රතිභාවෙන් ආව ගමනක්. ඉතින් වටිනවා මේ කියන කාරණාව දැන් ගුවන්විදුලි සරල ගීතයේ ඔය කියන தত্ত্বය දිගුවක් හැටියට තමයි. ඔව් එතනත් ඒ අපරදිග සංගීත භාවිතයේ තිබුණානේ දැන් අර අපි අහපු ඔබ ගතින් මාලා. මාලාගයි. එතකොට ආදරේ පැයි රේෂා. තනිකර මේ අපරදිග ආර. නමුත් ඒ කිසිවක් සංකර වෙච්ච විකෘති වෙච්ච ගීත නෙමෙයි. අන්න ඒකයි අලුත් પરම්පරාව ඉගෙන ගන්න ඕනේ. ගුවන්විදුලි ගීතවලට නැත්නම් සරල ගීවලට ගී පද රචකයෝ හැටියට සිසිර සිනරත්න අමතරව සිසිරට ගයන්න තව හුඟක් අපේ ප්‍රවීණයන්ගේ ගීත ලැබෙනවා. සුනිල් සරත් පෙරේරා, ධර්මසිරි ගමගී, ආචාර්ය රජන්ත රණසිංහ, ප්‍රේමකීර්ති අල්විස්, ලූෂන් බුලත්සිංහල, දායදි අල්විස්, මහින්ද අල්ගම, ගුණසේන කඩිගමුව නේද? මේ ආදී මහපිරිවරක් අපිට සටහන් තමන්න පුළුවන්. දැන් අර ඔබ කිව්ව අර ගුවන්විදුලි ගීතය ඇතුළේ තිබෙන විශේෂතා පිළිබඳ හඳුනා ගන්න සහ අර නොමරන ගතිය සහ ඒ සංගීත සංයෝජන පිළිබඳ හොඳම උදාහරණ තමයි ඔබ අර ආදරේ පැය රේෂා කියන ගීතේ කනුවරත් අබේසේකරයන් රචනා කළේ. සිසිර සිනරත්න මේට තනු නිර්මාණය කළේ. සමීර ආදරේ පැයි රේෂා මහදී හෙංගිලා දැස පියමුව
සෝක ගංගා ගලාලා ප්‍රීති රජ දහනේ සෝද පාළු වෙලා යයි ජීවිතේ වැළපේ සෝක ගංගා ගලාලා ප්‍රීති රජ දහනේ සෝද පාළු සිසිර සේනාරත්නයන්ගේ ගී සමමින් අපි යළි යළි ජීවමාන වෙමින් මේ මතක සිත්තමේ රැඳෙන වෙලාව නොමියන සිහිනය. ඒ යුගයේ දැන් මේ මේ සිනමා ගී සහ ඊළඟ ගුවන්විදුලි සරල ගී වලින් ලබන ඉමහත් ජනප්‍රියතාවය නිසාම සහ ඒ ගීත ඇතුළේ තිබෙන භාවාත්මක තව කෙනෙකුට ආස කරන ලෙංගතු වෙන හිත නිසාම මම හිතන්නේ සරසවි ප්‍රසංග ජයග්‍රහණය කරපු යුවලක් තමයි සිසිර සහ ඉන්ද්‍රාණී කියන්නේ. මේ ඒ වගේම එලිමහන් සංගීත ප්‍රසංගවල අත්දැකීම් මතකද? මේ හුඟක් අත්දැකීම් තියෙනවා. මහාරය ඔය ඈත ගියාම ඒ ප්‍රසංග ඉවරලා එන්නේ ඉතින් පහුවෙන්දට එලි වෙලා. ඉතින් එනකම්ම ඉතින් හුඟක් වෙලාවට ඉතින් හරිම විනෝද සාගරයක්. ඒ අපි යන මේ මේ බස් එකේ හරි වෑන් එකේ හරි මො දැන් වගේ එක එකන තම තමන්ගේ තනි වාහනවල යන්නේ නැහැ. කට්ටියම එකට යනවා. ඇත්තට ඒක හරිම විනෝදජනකයි. කට්ටියම බොහොම එකමුතුව යනවා. ඉතින් හරිම මේ හරියට මේ සුමානයකට හමාරකට මේ මේ විනෝද ගමනක් යනවා වගේ. දැන් රෝහණ විදසේක මාත්ම අද ප්‍රසංග වගේ නෙමෙයි නේද ප්‍රසංගනේ? එදා ඉලිමහන් ප්‍රසංගයේ තිබුණ යම්කිසි ප්‍රමිතියක්. ඒ ප්‍රමිතිය මම කැමති මේ අද පරම්පරාවට ජුට්ටක් කියනවා. ඕනේ ඇත්තටම දැන් කියන්නේ ඒ කාලේ ඔය දැන් අපිත් යන ඉස්සර මේ විහාරමාදේවිගේ මේ ප්‍රසංගයෙම නරඹන්න. ඒ කියන්නේ ඒ ඉස්සෙල්ලම මේ බොහොම සරල ශාස්ත්‍රීය ගායනා තමයි දැන් ඔය අපි මිල්ටන් අයියා මිල්ටන් පෙරරාගේ වගේ දැන් පොඩි කාලේ අපි දෙන්න සඳුන් ගසකේති සම්මන්ලතා වගේ ඒ ඒ වැනි ගීත වලින් තමයි ආරම්භ කරන්නේ. ඒක මේ දැන් ඊට පස්සේ සිසිර අයියලා ඒ ගීත ගායනා කරනවා. ඉතින් ඔහොම ඊට පස්සේ ටිකක් ජ්‍යෝති අයියාගේ ඊට පස්සේ ටිකක් වෙලා ගියම් ඒ සංදර්ශනේ අගාරීට තමයි MS අයියලා නිහාල් නෙල්සන් ඒ වගේ කට්ටිය එන්නේ. එතකොට තමයි මේ බයිලා වලට යන්නේ. ඉතින් ක්‍රමානුකූලව තමයි අර ජනතාවගේ මේ කියන්නේ රසිකයන්ගේ මේ මේ ආශ්වාදය කියන්නේ ඒ ක්‍රමානුකූල තමයි ගොඩනගා ගාන යන්නේ. ඉතින් දැන් මේක පටන් ගන්නෙම මේ අධිවේගී ගීතයකින්. ඉතින් මිනිසුන්ට ඉතින් කියන වන්දනේ මොනවා කියලා දැන් ගායක ගායිකාව එන්න කලින් අර බෑන්ඩ් එකේ ඉන්න නටන්න බෑන්ඩ් එකේ නටන්න අය ඉතින් කියනවා කුණුවරප කියනවා ඉතින් අත් දෙක උස්සලා ගහන්න කියනවා. කියන්නේ බලෙන් මිනිසුන්ව මේ මේ කුලප්පු කරවල ගන්නෙ. ඉතින් ඒ විදිය දෙයක් තිබුණේ නැහැ. එතනත් තිබුණේ හොඳ රස වින්දනයක්. ඒ වින්දනය කියන එක තමයි මම කියන්නේ. ඒකයි අර හැමදේම
ප්‍රමිතියක් තිබ්බ කියලා. ඉතින් මේ දැන් මේ අපි වැඩසටහන දිවරේන් යන්න කලින් මට තව එකක් කියන්නුනේ මං හරි මගේ පොඩි වාග්යමත් අවස්ථාවක් මේ සාප්‍රසංගේ මම අත්වැල් ගායන ශිල්පියෙක් ඒක තමයි මම හැටියට තමයි මුලින්ම ගියේ පසුව මම සිතාර වාදකෙක් හැටියට කටයුතු කළා මේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ඉතින් ඒකෙදි ඔය අත්වැල් ගායනෙට ගිහින් ඉන්නකොට මේ වික්ටර් අය තෝරගත්ත මේ එක කාලෙක යා කාලෙන් කාලට මේක මේ ගීත වෙනස් කරනවානේ යාවත් කාලින් කරනවා යාගේ ජනප්‍රිය ගීත ඇතුල් කරලා ඉතින් මේ හුඟක් වෙලාට ඉතින් ඒක එයාගේ ඒක ඒකල ගායනා ඉදිරිපත් කරන අතරතුරේ යුග ගායනා කරේ නිරංජන නිර්මල එවැනි අය ඉතින් මේ හිටපු ගමන් වික්ටරයට හිතුණා මේ සිසිරයියත් එක්ක ගායනා කරපු මේ මංගල මල්දම ගීතය ගායනා කරන්න ඉතින් ඒක මේ ගායනා කරන්න ආරාධනය කරේ මට ඊට පස්සේ දර්ශන වාර ගණනාවක් මම මේ වික්ටරයත් එක්ක මංගල මල්දම කියන්නේ සිසිරයියගේ කොටස මම තමයි ගායනා කරේ මොකද සිසිරයියට ඉතින් හැම ෂෝ එකකටම ඔහුම එන්න බෑ නිසායකට ඉතින් අර ඒ ඒ මේ වික්ටරය කියන්නේ මම දැන් සිසිරයගේ ගීතවලට මම ආස කරන හින්දද කොහොම හරි දැන් නිකන් එහෙම මොකක් හරි ඉවක් තිබිලාද දන්නේ මට දුන්නේ දැන් නැත්නම් එතකොට ලක්ෂ්මන් හිටියා සුනිල් හිටියා එඩ්වඩ් හිටියා බන්දුල හිටියා ඔය අපේ ඇස්තල් ගායන කණ්ඩායමේ ඒ සියලු දෙනා මිදිද්දි මාව තමයි ඒ ගීතය ගායනා කරන්න තෝරගත්තේ ඉතින් මගේ ලොකු මේ මට අවසර දෙන්න රෝණයි මෙතනදී යම් කාරණාවක් මතු කරන්න දැන් අපි මේ අපි ඉතාම වටිනාකමින් යුතුව සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි සේනාරත්න ගායනා කරනද ගී අපි කතා කරනවා නමුත් ඔවුන් දෙදෙනාගේ සිසීන්ද්‍රා ප්‍රසංගය දර්ශන වාර 55ක් ලෝකයේ විවිධ රටවල පැවැත්වෙනවා නමුත් අපේ රටේ එක ප්‍රසංගයක් පවත්වන්න පුළුවන් වුණේ ඒ ප්‍රසංගයේ ගීත ගායනා කළේ පුතත් එක්ක සිසිර සේනාරත්න මහත්මයා එවකට අසනීපා එතුමාට සිද්ධ වුණේ ප්‍රසංගය නරඹන්න විතරයි එක ගීතයකට ඇවිල්ලා ගායනා කළා ඇයි එහෙම වුණේ අපේ ගායන ශිල්පීන් අපිට වඩා ජාත්‍යන්තරයේ හිටපු අපේ රසිකයෝ ශ්‍රී ලාංකික රසිකයෝ අවබෝධ කරගත්ත සිසිර සේනාරත්න ඔව් ඒක නම් බොහොම කනගාටුට කාරණයක් ඒක මේ මමත් මටත් ඒකත් එක එක්තරා මේ 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 අදම යහන මම පුවතක් හැටියටයි මට දැනෙන්නේ මම දන්නේ නැහැ මම හිතේ ලංකාවෙත් මේ ප්‍රසංගය පවත්වන්නට ඇති කියලා මමත් ඒ දර්ශන වාර 3-4කට සම්බන්ධ වුණේ ඔය යුරෝපීය සංචාරයේ ඒ වගේම මට කියන්න පුළුවන් ඇත්ත කතාව සිසිර ටිකක් කම්මැලි දැන් පිටරට ෂෝ එකකට කිව්වහම හරි බොහොම ආසාවෙන් ලකලැස්ති වෙලා යනවා මොකද අපිට තියෙන්නේ කෙලින්ම ස්ටේජ් එකට ගිහිල්ලා සින්දු කියන එක විතරයි ඒ රටේ ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම ලකලැස්ති කළා ඕකෙස්ට්‍රා මෙව කළා ඉතින් මෙයාට ඒ කම්මැලිකම තිබුණා ඕකෙස්ට්‍රා ලැස්ති කරගන්න ඕනේ සින්දු ඉතින් මං ඇහුවා අපි කවදාවත් ලංකාවේ කරන්නේ නැද්ද ඉන්දු කලබල නොවී ඒක අන්තිමට අපිට සෑහෙන වාරයක් පවත්වන්න වුණේ පිට රට ගිහිල්ලා සිසිඳර ප්‍රසංගය ඔන්න ඇත්ත කතාව නේද අපි ඔබ අපි වුණත් ඔබ වෙන විදිහකට අවබෝධ කරගන්නනේ අර තැටි වලට ඉරි ගහනවා වගේ වුණාදෝ කියලා එහෙම විතර වෙලාවල් තියෙනවා හැබැයි ඉතින් පහු වෙනකොට ඒක මේ වුණා එක එක නා කියන්න ගත්තා මොනවද සිසිර ඔයා මේ කරන්නේ මෙච්චර සින්දු තීදිම පස්සේ ඉතින් එමිට ආවා හැබැයි ඒ එනකොට මට එක දෙයක් තේරුණා සිසිරගේ ඇඟේ රෝගයක් තිබුණා ඒක නිසා එයා මේ පසු වැහෙන විදියක් තිබුණා ඔය එකපාර ආපු රෝගය නෙවෙයි ටිකෙන් ටික ඔන්න මේ කම්මැලිකම ආ බ්ලඩ් ක්ලොට් එක ඔව් කම්මැලිකමට ඉතින් අන්තිමට ඒ බ්ලඩ් ක්ලොට් එක එන තත්ත්වයට වගේ තිබුණා තිබිලා තමයි මේ උනේ ඉතින් මම ඒකත් මේ එයා ගැන මේ අනුකම්පා හිතෙනවා එයාට මේ දේ නොකරේ නැත්තම් මුල් කාලේදී බලන්න හදපු සින්දු කොහමද ඒ ඔක්කොම මුල් කාලේදී පහුවෙන්න තමයි එයා හුඟක් මේවා උනේ හොඳයි දැන් අපේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා මෙතන කතා බහ කරන අතරතුරේ එතකොට මතක් කළා සීටි ප්‍රනාන්තු පිළිබඳව නේද මේ වදේක ජීවිතේ දැන් වෙලාව මේ ගීතේ රසවින්ද මේ ගීතේ නිර්මාණාත්මක පිටුපස සිටින්නේ කරුණරත්න අභිෂේකරයන්ගේ පද සංකල්පනාව සිසිර සේනාරත්නයන්ගේ තනු නිර්මාණය නැත්තම් සංගීතය සීටි ප්‍රනාන්තු තමයි දා ගායනා කළේ Thank you.
ජීවිතේ මේ පැණි පිරීලා ඇතේ මත් වේලා කුමු කුමු නද දිලා සැනසෙමු අපි නොබහතේ මලින් මලට පියවමු තුඩින් තුඩට රොංගමු ලියන් බලව රසොයි හිරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු සේනාරත්නයන් රේඩියෝ සිලෝන් එකෙන් ගීත ගායනා කරලා ඊට පස්සේ සිනමාවත් එක්කම සිනමාවේ ගීත ගායනා කරමින් තනු නිර්මාණය කරමින් විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂවරයෙකුට සම්මාන ලැබමින් ඔහු මේ ගමන් මඟ පසු කරනවා ගොඬදුලි සරල ගීතය තුළ ඒ දික් විජය කරනවා ඉන් පසු කාලීනව වෙළඳ තැටි බිහි වෙන්න පටන් ගන්නවා 70 දශකය ඇතුලේ ඒ අර පුංචි EP තැටිය ගීත හතරක් තියෙන තැටිවලට සිසිර සහ ඉන්ද්‍රාණි මේ දෙදෙනා ගීත ගායනා කරනවා මතකද ඒ කාලේ තැටි ලේබල් මල් සූටික්කෝ සලුංගලි අනිත්‍යක නයිහාමි නයිහාමි සිරිමාබෝ මැඩ සිරිමාබෝ ඒ සිසි ඉන්ද්‍රා කියන තැටියට ඒ කාලේ ඊට අමතරව වෙළඳ තැටි වලට ඔබතුමන් ගීත ගායනා කළා නේ සූර්ය කරා ඒ CD වලට මුගකට ගායනා කරා සූර්ය රෙකෝඩ්ස් වලට, ජෙම් ටෝන් රෙකෝඩ්ස් වලට, සිල්ලෝ ලයින් රෙකෝඩ්ස් වලට, නිව් සවුන්ඩ් රෙකෝඩ්ස් වලට නේද? ඒ වගේ ගීත ගායනා කළා. එතකොට සිසින්ද්‍රා මේ සින්දු තමයි වැඩි හරියක්ම ඒ වලට එකතු වෙලා තිබුණේ. එතකොට කැසට් වංශ කතාවත් එක්ක එකතු වෙච්ච කාලේ ඒ කාලේ අපිට මුලින්ම ආරාධනා ලැබුණේ විජය රාමනායකගෙන්. ඒ වුණාට සිසිර කැමති වුණේ නැහැ. මොකද සිසිරේ දැන් විජේගේ අදහස තිබුණා මම මේ වැරද්දක් කියනවා නෙමෙයි ඒ කාලේ ට්‍රෙන්ඩ් එකට විජේ කිව්වා අපිට ඕන විදියට ඔයා සින්දු ටික කරන්න ඔයගේ ගාන අපි දෙනවා කියලා. සුක එහෙම නැහැ. එක ස්වරයක්වත් වෙනස් කරන්නේ නැහැ අපේ සින්දු වල. පස්සේ ඒකට කැමති වෙලා තමයි ආනන්ද ගණේකොඩ මහත්මයා මේ සම්පූර්ණ අපිට ඕන විදියට
අපිට විතර නෙවෙයි අනිත් ඒකට එකතු වෙන අනිත් ගායක ගායිකාවන්ටත් ඒ සැනසිල්ල දුන්නා. ඔව්. අදටත් ඔබ යම්කිසි සිසිර සේනාරත්නයන්ගේ ගීතයක් රස විඳිනවා නම් මේ කැසට් පටවලට ආපු ගීත සමුච්චය තමයි වඩාත් පිරිසිදු සංගීතයෙන් යුතුව ඉතුරු වෙලා තිබෙන්නේ. ඒක අර ශ්‍රී ලංකා ලේබලෙට ඒ ගෞරවය පිරිනැමෙන්න ඕනේ මං හිතන්නේ. අදටත් සංගීත ඇටිවල පොවන විරසිංහ මහත්මයා ඒ ගීත තමයි අපිට ඉතුරු වෙලා තිබෙන්නේ. මේ තිබෙන්නේ ඕලු නෙළුම් ගී එකතුවට එකතු වෙච්ච නගෙන මේ රිදී කුමාරි ගීත සමුච්චය. ඒ වගේම මෙහි අඩංගු වෙලා තිබෙනවා තවත් පීදේ පීදේ මල් කියලා වෙලා ඒත් ශ්‍රී ලංකා ලේබලෙ මේ ආදී වශයෙන් කැසට් හතරකට ගීත එකතු වෙලා තිබුණා ශ්‍රී ලංකා ලේබලෙ. ඒව තමයි අද සංගත ඇටියෙදිට අපිට එකතු වෙලා තිබෙන්නේ. යන් අතීතයට ප්‍රේමකීර්ති අල්ලිස් රචනා කරපු මේ ගීතය සිසිර සේනාරත්නයන් හරි ලස්සනට තනු නිර්මාණය කරනවා. ඒ වගේම අර අපි කතා කරපු ප්‍රාසංගික වේදිකාව සිසීන්ද්‍රා ප්‍රසංගය මේ හැම තැනකදීම අතිශය ජනප්‍රිය ගීයක් විදිහට වගේම අදටත් අපි අහන්න කැමති ගීයක් විදිහට තමයි මේ ගීතයේ සමීර අභිනන්දගේ. අපි සිසිර සේනාරත්නයන් පිළිබඳ මෙතෙක් ඔබ නොඇසු බොහෝ දේ කතා කළා කියලා. ඒ කතාවේ අවසානයකට අපි දැන් එළඹෙන්නට ඕනේ. ඒ අවසානය දකින අවසාන විනාඩි කිහිපයකදී අපි දැන අඳුරාගත්ත සිසිර සේනාරත්න කියන චරිතය ඇතුළ ජීවත් වෙච්ච මනුෂ්‍ය ගුණාංග පිළිබඳ අපි කතා කරන්න ඕනේ. මේ වැඩසටහනට පෙර සූදානම් වෙලදී රෝණ විරසිංහ මහත්මයා මම හුඟ දෙනෙකුට කතා කළේ හැමෝම කිව්වේ කාටවත් වචනකින්වත් හිත රිද්දපු නැති මිනිසෙක් කියලා
සිසිර සේනාරත්න කියන්නේ. සිසිරට උනේ හැමතිස්සෙම හිනාවෙන් බොහොම ලැබිකමෙන් ඒ විදිහට දැන් කවුරු හරි එයත් එක්ක කතා කරන කෙනෙක් හරි හිනා වුණේ නැත්තම් ඇයි ඔයාට හිනා වෙන්න බැරි? ඒ වගේ මොකද එයාට උනේ හැමතිස්සෙම මූනේ අර සිරියාවන්තකමක් පේන්න. ඉතින් සමහරట్లా මෙයා බලෙන් ගිහිල්ලා එක එකනට කතා කරනවා. මේ ඔයා කොහොමද අරීමේ? ඒ වගේම තමයි කේන්ති එයා කෙනෙකුට කතා කරනකොට එයා නිකන් පැත්ත බලාගෙන ඉන්නවනම් හරියට නගිනවා. අර අර ප්‍රෙඩිසිල්ල මහත්මයාට අසාධාරණ වෙනකොට සින්දු කියන්නේ නැතුව හිටියා වෙන්නේ. කියන්නේ ඔව්. අතේ කණ්ඩායමක් හිටියානේ. ඔව් කණ්ඩායම. කතාවේ අවසානය ඔබ තමයි දැන් මේ ගීත ගායමින් සිසිර සේනාරත්න අනාගත පරම්පරාව වෙනුවෙන් අරගෙන යන චරිතය. තාත්තා පිළිබඳ ඉතාම නිහඬව මේ සභාව කතා කරපු හුඟක් දේවල් ඔබ අහගෙන හිටියා. ඔව්. 2015 ඔබේ පියා ඔබෙන් බිය වෙනකොට රටට මේ අඩුව එහෙම්මම දැනෙනවා. කෙනෙක්ගේ අඩු පුරවන්න තව කෙනෙකුට පුළුවන්කමක් ලැබෙනවා කියලා මම විශ්වාස කරන ඒ චරිතයේ භූමිකාව එහෙම්මමයි. නමුත් ඔබට තාත්තා කියන භූමිකාව ඇතුලේ තාත්තා ගැන ලස්සන සටහනක් මේ වැඩසටහනට එකතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා මෙහි අවසන් ගීත ගායන්න පෙර. ඇත්ත සූර්ය දැන් තාත්තගේ සංගීත ජීවිතයේ හැම දෙයක් ගැනම හැමෝම කතා කරනවා. නමුත් මම විතරයිනේ තාත්තා කියන මනුස්සයා ගැන සිසිර සේනාරත්න ගැන කතා කරන්න අයියා අක්කයි දැන් මෙතන නැහැ. ඇත්තටම ඒ වගේ සංවේදී චරිතයක් මගේ ජීවිතේ මම කවදාවත් දැකලා නැහැ. මොකද තාත්තා තාත්තගේ පෞරුෂත්වයක් ගත්තොත් ඒක ඉතින් කියන දෙයක් නෑ. හැමෝම දන්න හැම පැත්තකින්ම. එතකොට තාත්තා එතකොට අපිට මම ඇත්තටම කියනවනම් මම වෘත්තියෙන් අද ගණකාධිපතිවරයෙක්. මම ඇත්තටම මම මේ සංගීත ගායනය කරන්නේ මගේ යම්කිසි දෙවනුව සංජය සහෝදර ගීත ගායනා කරන්නේ නැද්ද? එයා ගීත ගායනා කරන්නේ. එයා ප්‍රොෆෙෂනල් එයාත් ප්‍රොෆෙෂනල් මියුෂියන් කෙනෙක්. ඔව්. හරි ජර්මනි. එතකොට අපේ තාත්තා හැමතිස්සම අපිට පුරුදු කරපු දෙයක් තමයි මොන හරි දෙයක් ඉගෙනගෙන හරි හරියට හරි සංගීතය ඕනම දෙයක් හරි ඉස්සල ඒ දේ කරලා ඉවරලා මේ දෙවනුව මේ දේ තියාගන්න සංගීතය කියන දේ. ඒක මම දැක්ක රෝහණංක ගෙනොත් රෝහණංකගේ ළමයිනත් එහෙමයි. ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන මම වැරදිද අංක? ඒක හොඳට ඉගෙන දැන් ඒගොල්ලෝ කරන සංගීතය හරිනේ අංක? අන්න ඒකයි අන්න ඒක තමයි වෙන්න ඕනේ. හරි අපි ඉස්සල මොන හරි පේපර් ක්වොලිෆිකේෂන් මොන යම්කිසි දෙයක අපි ප්‍රගුණ කරගන්න ඕනේ අපේ ජීවිතේ. මොකද මම නම් දැකලා ලංකාවේ සංගීත ශාස්ත්‍රයෙන් බොහෝම අල්ප කොටසක් තමයි හොඳින් ඒ සංගීතය කරලා ජීවත් වෙන්නේ. හරි නැත්තම් දැන් ඉස්සර කියනවා වගේ ඉස්සර වගේ නෙමෙයි දැන් එක එක්කෙනාගේ පස්සෙන් යන්න වෙන අවස්ථා තියෙනවා. ඇත්තම කියන සුරේ අපිට සින්දුවක් කරලා හරි මොන හරි එතකොට අපි ජීවත් වෙන දැන් සින්දුවක් කරන්න ගියොත් මේ මාර වීදමක් යනවනේ දැන් නේ. නේද? එතකොට ඕක පබ්ලික් කරගන්න ඕක චැනල් වලට දාගන්න. එතකොට අපි ඕකෙන් ජීවත් වෙනකොට අපි ඉවරයිනේ නේ. නෑ ඇත්තනෝ නැද්ද? ඇත්ත ඇත්ත. එතකොට අපිට වෙන අපි ඇත්තටම අපි වෙන මාර්ගයක් අපිට තියෙනවා ජීවත් වෙන. මේක නිකන් සයිඩ් ලයින් එකක් වගේ. අපිට ආසාවට සින්දුවක් කියන්න ඕනම නැත්තම් එක එක නම් නැද්ද? රයි පස්සේ යන්න ඕනේ. අනේ අයියේ මේක දාලේ. අනේ මේවට මේ සින්දුව දාලේ. මම හිතන ඔබේ පියා ඔබට හොඳ පාඩමක් කියලා. අනිවාර්යයි. ඒකෙන් මම මගේ පියාගෙන් මම ඉගෙනගත්ත දේ තමයි අනිත් එක තමයි පිට කොන්ද තියාගෙන හිටපන්. කෙලින් හිටපන්. කාටවත් සෙකන්ඩ් වෙන්න එපා. හරි බෑකප්ස් තියන් ජීවත් වෙන්න. හරි මේක නැති වුණොත් මේක නැති වුණොත් මේක. අනේ ඒක මම හොඳට මේ මගේ පියාගෙන් ප්‍රගුණ කරපු දෙයක්. ඉතින් දෙයියන්ගේ පීඨෙන් ස්පර්ශ කර මමත් අද ඒ විදිහට ජීවත් වෙනවා. මොකද ඒ පියාගේ අඩිපාරේ යමි. මම හිතනවා ඔබ ඉතාම වටිනා මොකද කියන්නේ? මොකද කියන්නේ කියද නැහැ. නෑ මේ ගුණන්ට මේ හුඟක් සමහර වෙලාවට ආවට ගියට අඳිනකොට බනිනවා. ඔව්. ඔහි අතත් ඒ තැනට තැනේ හැටියට අඳින්න ඕනේ නිකන් මේ ජරා වෙන්න එපා. අඳින ඇඳුම තමයි ලස්සනට අඳින්න ඕනේ. ඉතින් කොහොමත් ලස්සන සිසිර ඇඳුමෙන් තවත් ලස්සන වුණානේ. ඉතින් මේගොල්ලන්ට දෙන අවවාදය ඒක තමයි හැමතිස්සෙම අඳින ඇඳුම බොහොම සිහිකල්පනාව ඇතුව අඳින්න ඕනේ. මෙයත් වෙලාවකට ආවට ගියට දැන් සිසිර සේනාරත් මහත්මයාගේ ගීත ගායනා කරන්නේ සමීර පමණද? අපේ ලොකු පුතත් ජර්මනි වල ඉන්න ලොකු පුතත්. නමුත් මෙයාට තරම් තාත්තගේ හඬ එයාට නෑ.
එතකොට දුව දුවට හොඳට සින්දු කියන්න පුළුවන් මේ ළමයා කියන්නේ නැහැ ඔන්න අම්මා කෙනෙක්ගේ මැසිවිල්ල ඒ වන් හරි ආසාවෙන් හිටියා මගේ දැන් මම ඒත් කිව්වා දැන් තාත්තා නැති වුනහම මල්ලී ඉන්නවා දැන් මම හදිසි නැතුනොත් නෑ ඒකට තමයි නෑ අම්මගෙම ඉවර වෙද්දෙන්ලු හොඳයි අපි අද නොමියන සිහිනෙන් මං හිතනවා සිසිර සේනාරත්න කියන චරිතය ඇතුළට ගිහිල්ලා ඒහි තිබෙන වටිනාකම් විවිධ පාර්ශ්වවලින් අපි ඉස්මතු කරන්න උත්සාහ ගත්තා. සමීර ගොඩාක් ස්තුතියි විශේෂයෙන්ම ඔබට. මම හිතනවා මේ අර ඒ කාලේ සංගීත පටන් ගත්ත යුගයේ ඉඳන් අද වෙනකම්ම මේ නොමියන සිහිනේ ඔබ ඇවිල්ලා ගොඩාක් සිසිර සේනාරත්න ගීත මේ වැඩසටහන ගායනා කරලා තියෙනවා. ඒ වාර මේ මුදලට කරන උදව් නොවන වගේ අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. ඉතින් ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය නුවන් නයනජිත්, ඒ වගේම සරසවිය ප්‍රධාන කර්තෘතුමා අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. ඔබ දෙපළ තමන්ගේ පියා වෙනුවෙන්, තමන්ගේ ආදරණීය ස්වාමියා වෙනුවෙන් මේ සහභාගීත්වය සහ මනෝජ් පීරිස් ඇතුළු මේ කණ්ඩායම මේ හැම ගීතයක්ම සජීව ඉදිරිපත් කරමින් ගත්ත අභියෝගයත් එක්ක අපි උදේ ඇතුළු කණ්ඩායමගේ නිෂ්පාදන දායකත්වයත් මේ වැඩසටහනට එකතු වෙනවා. මම ඇත්තටම ස්තුතියි රෝහණ අංකලටත්, නුවන්ටත්, අනුරයටත්, අපේ තාත්තා වෙනුවෙන් ඇත්තටම අද ඇවිල්ලා මේ අපි වෙනුවෙන් මේ කාලය වැය කරපු ගේන. අපි එහෙමනම් වැඩසටහනේ සමාප්ති ගීතය ගායනා කරමු. රයිට්. වැඩසටහනේ නම ලියලා තියෙන්නේ ඒ ගීතෙන්ම තමයි. නීල ජලාසය. නීල ජලාසේ රඟනා හංස කුමාරේ ආසාවේ සිනමවාවේ මුතු බඳ සලසලා එන මද හසහෙලා මුතු බඳ සලසලා එන මද හසහෙලා සහෙලා එන මද හසහෙලා එන මද හසහෙලා